පු එතකොට ඔයාලට දැම්වෙන්න මේ දෙස්ස එක තුළ පේනවා හරිද අපි පලවෙනි පාඩ මේ කතා කරන කාලුනේෂන මධ්‍යස්ථනයක් තුළ භාවිතකන උපකර ම පකරන ටික මුලින් යාලට වෙනවෙනම හඳන්නා දෙන්න මුලින්ම වෙනවෙනවා අපි බලාගෝ. මේක පුති යාල දන්නවා මේ විදිහරට ගද කෝප්. තුනකින් හෝ හතරකින් සැදුන්ලත්වෙලා තියෙන උපකරණ අත්තියෙන ඔබේ කාලගුණික නිරක්ෂණ මධ්‍යස්ථානය තුළ මේ උපකරණය භාවිතා කරන්නේ අපි සුළගේ දත්වයක් ලබා ගැනීම සහ අපි කියන අපි සුළගේ දත්ත එකක් ලාගන්නවන දන වශයෙන් එකත් තමයි සුළගේ වේගේ කියන දත්වය අනිත්තක තමයි සුළගේ දිශාව කියන දත්තී තින් මේ උපරණය පුතේ අපි කියනවා අනිලමානයකෙන් උපකරණය මේ අනිලමානයකෙන් උපකරණින් අපි ලබාගන්නේ සුළගේ වේගේ කියන දත්තේ ඉති මේ තියෙන්නේ ආකෘතියක් අනිලමානයක ඉතින් මේ අනිලමානය මගින් අපි ලබාගන්නවා. සුළගේ වේගය, පැ කිලෝමීට කිය එකයි හරි දෙහ දැන් ඔන්න ප්‍රධන වශයෙන් හඳුනාගන්න අපි ගැන ේතු දි ස්ොටෝල් මොනවාදන්නපුුවන් පශ් ැන ස්ස රහට අද දවසතුව සාකච්චාරන හැන පුතේ තියෙන්නේ අනිලමානය කියන සුළගේ වේගේ මැනීම සඳහා භාවිතා කරන උපකරණ. හරි ඊළඟට ඔන්න වාලට පෙන්නනවා මෙන්න මේ විදිහට හරිද පලන සමීපෝපේයි හරිද හරි. එහෙනම් වාලට ඔන්න පුදේ දැම් මෙතන පේනවා. උෂ්නත්තමාන දෙකින් යුත්ත පකරණයක්. හරිද උෂ්නත්තමාන දෙකින් යුත්ත උප කරණ දැන්වාට තියන පේනවා හරිද හරි උපකර නම්මොක්ද පුද නවාාවන් ච් බොක්ක එක ටිය මේ උපකරණේ නම්මොකක්ද. හරි හරි දැන්වාලට පේනවා ඔන්න උෂ්නත්තමාන දෙකින් යුත්ත උපකරණයක් හරිද එතකොට මේ උපකරණේ නම්මකක්ද. ධානවාාන් චට්බොක් එකට මේ උපකරණේ නම්බ මොකදද. හරිද. දන්න ආර්ධතාමානය හරි උපරිම හා මුෂ්ණත්තමානය තවමකත් එත්හා වියලි බල් භූෂ්ණත්තමානය හරි ඔන්න ගොඩක් නම් යෝජන වෙනවා හද ගොඩක් නම් අපේ ළමයි කියනවා හරි හෙනක් බලමු එතකොට ඕන්නවන් තවත් ඒ විදිිය මපකරණයක් පෙන්න්න නොපපුතියි. හරිද තවත් උෂ්ණත්තමාන දෙකක් ඒ විදිහටම තියෙන දැම්මකක්ද වෙන්නේ. මංවාලට මුලින්ම පෙන්ුවේ පති උපරිම හා අවමෝෂ්ණත්තමානයේ කිය උපකරණය. ඊ කට මං පෙන්වේ කියන්න මේ තිය උපකරණ ටප කියනවා තෙත්. වියලි බල් පුෂ්ණත්තමානය කියලා. මේ උපරිමහා අවමුෂ්ණත්තමානයකින් උපකරණය මගින් පුතේි ලබාගන්නේ. දිනයත් තුළ වාර්තා වූ පරිමුෂ්ණත්තාගයත් දිනයත් තුළ වාර්තා වූ අවමුෂ්ණත්හගයක්. ඒවගේ තෙත්තාවිීලිබල් භපුෂ්ණත්තමානින් අපි ලබාගන්නේ. දවසේ ලබාගන්නවා පරිසරයේ ආර්ධතාවය ප්‍රතිශතයක් වශයෙන් මේක තෙත්බල් භෂ්ණතමානය පාටාන්කයත්. වියලිබල් බෝෂ් තමානයේ පාටංකයක්ත් වෙනවෙනම අරගෙන. ඒ අගයං ආශ්‍යයෙන් අපි ආර්ධතාවය ගණනය කරන වගුවභාවිතා කරලා, ආර්ධතාවය ගණනය කරනවා ප්‍රති සත්්‍යයක් වශය නහෙනම් අපිට අද මෙන්න මේ උපකරණ දෙකේ ක්‍රියාකාරිත්්‍යය ගැන වෙනවෙනම කතා කරන්න තියවා හරිදහෙනම් හොඳර මතවතියාග මේ උපකරන දෙක. හද මේකට අපි කියන් උපරිමහාව මු්නත්තමානය කියලා මේකට අපි කියනවා ආර්ධතාමානය කිය අපි කතාකරු මේ දෙකේ වෙනස්කම් කොහොමද මේ දෙකින් පාතාංක වෙනවෙනම ලබාගන්නන්නේ කොහොමද කියලා හරද හෙන ඔන්න පුතේ මේ වයගෝලයේ උෂ්නත්්‍යය මින් නොපකරණයා මේවායුගෝලයේ ආර්ධතාවය මනින උපකරණයක්. හරිද හරින යඋප කරන දෙක්ගෙනැිතා කරුම් පන්ති ඉස්සරහට එද අර්ධතාවේම ආර්ථමානනික නඋපකරණෙපු දේ සාමාන්‍යෙන් කෙලින්තියන්න උුපකරනයක් ඒහිඳමං ඒක ඒ විදිහටම තියන්නම් හරිදිට පස්සේ ඔන්න තව උපකරණයක් වාලට පෙන්න්නනවා. හරිද සමීපව දැන්වාලට පේඒක. හ මේ තියෙන්න්නෙත් පුතිේ අරප පිස්සල්ල පෙන්නුව? උපරිමහා අවමුෂ්ණත්තමානයක්ම තමයි. හරද මේක පරණ උපරිම හා අවමුෂ්ණත්තමානයක්. මංසල් ආලට දැම් මේ පෙන්නුවේ ඉස මුලින්ම පෙන්නුවේ නවීන උපරිම හා අවමු්ණත්තමානයක් මේ දෙකම එක දේතියේ එක මු්ණ. ම ක්්ත්තමානයක නපකරන දෙදක් මේ තියෙන්නේ. මේක අලුත්කක් මේක පරණකක් හර් මන් මේ දෙකේ ක්‍රියාකාරිත්වය වෙන වෙනම වාලට කියල දෙන්නම් හදවාලට ගොඩ භාවිතා කරන්න තියෙන්න්නේ ඕලයි විද්‍යාගාර තුළ මෙන්න මේ අලුත් උපරිමහා ඔවු මුෂ්ණත්ත මානය. හර දෙහෙන ඔන්න පරිසරේ උෂ්නත්්‍යය මන් උපකරන අපි දැක්කා හරිද ආර්ධතාව මනින් උපරන දක් හරි දෙෙන වල ලනපුතේ මේසේ. එනම් මේ තියෙෙන ආර්ධතාව මැනීම සඳහ භාවිතා කරන උපකරන. මේ තියෙන්නේ උෂ්නත්තේ මැනීම සඳහ භාවිතාර උපකරන. ඉළඟට පුති. අපිගාව තියෙනවා තවෂ්නත්තමාන දෙකා. හරිද අලට ඔන්න මේ විදිරමන් පෙන්න්න. අපිගාව තියෙනවා තවෂ්නත්තමාන දෙකා. මේ උෂ්නත්තමාන දෙකින් පුතේ අපි ලබාගන්නේ දැන්න්නර ඉස්සල්ලා මේ තිබ් ෝෂණත්තමානින්. පරිසරයේ උපරිමුෂ්ණත්වය සහ පරිසරේ අවමු්ණත්තය කියෙන දත්ත දෙකම මේ තනි උපකරණයක් මගින් ලබාගන්න පුලුවන් වුණනේ. හරිද දවසත් තුළ වාර්තා වූ උපරිමෂණත්තාගේ සහ අවමුෂ්ණත්තාගේ කියෙන දත්ත දෙකම තනිඋපරණයක් මගින් ලබාගන්න පුළුවන් වුණහ මෙට මේ උපකරණ දෙක පුතේ මේක වෙන වෙනම තියෙන උෂ්ණත්තමාන දෙකා. මේ වෙන වෙනම තියන උෂ්ණත්තමාන දෙක මගින් පුතේ. හරද එක වෂ්ණත්තමානයක් මගින් පරිසරයේ උපරිමුෂ්ණත්වයත්. නිත්තුෂ්ණත්තමානය මගින් පරිසරයේ අවමුෂ්නත්්තයත් වෙන වෙනම ගණනය කරනවා. පැහල්ලකදන්දර හ නම් දැන් අප හතරවම මේ උපකරණ දෙක භාවිතා කරන්න නැහැ. මොකද දත්ත එකවර ලබාගන්න පුළුවන්. හද දත්ත දෙකම එකවර ලබාගන්න පුළුවන් උපකරන, අපි සතුව තියන හින්දා. හරිද හරිහෙනං අලට පේනවා ඔන්න මේ තියෙන්නේ මංවලට පෙන්වුව අවසානේ තිබ උපරිමහා අවමුෂ්ණත්තමානය කියන වෙනවෙනම පාටාංක ලබාගන්න තියෙන උපකරන දෙක්ක හරිද ඒ පාටාංකම තනීං ලබාගන්න පුළුව උපකරණය තමයි මේතියෙන් උපරිම හා අවමුෂ්ණත්තමානයකෙන් උපකරණේ හරිද අරිහිෙනන් බලමු ඒවායිම් පාටංකය කොහොමද ලබාගන්නි කෙලස්සරහට හරි ඉළඟට මංවලට ඔන්න තවුපකරණයක් පෙන්න්නනවා අපේ පාඩවේ අපි භාවිතා කරන, මේකට අපි කියනවා බැරෝමීටරය කියලා හරිද බැරෝමීට්‍රය කියලා කියනවා මේක නැත් අපි කියනවාවායුගෝලීියය මොකක්ද පීඩනමානය කියලා වයුගෝලය පුතේ පීඩනය මැනගැනීම සඳහා භාවිතා කරන බැරෝමේට්‍රය කෙන උපකරණය තමයි මේ තියෙන්නේ හරි දෙදවොල් මේකේ රසදිය මිලිමීටර් සහ හෙක්ටයාරයකට පැස්කල් කියන වයුගෝලීය පීඩනය මැනීම සඳහා භාවිතා කරන ඒකක දෙකෙම දත්ත ලබාගන්න පුළුවන් බැරෝමීටයක් නැත්නම් වයිගෝලිය පීඩනමානයක් තමයි යාලට මේ මම පෙන්න්නන්නේ. අපි දන්නවනි වයගෝලිය පීඩනය මැන ගැනීම සඳහා ඒ එකක දෙගත් තියෙනවා. එකත් තමයි රසදිය මිලිමීටර් කියන එකකය අනිත් එක හෙක්ටාරයකට පැස්කල් කියන එකක ඉතිං මේ උපකරණයෙන් පතේ. හ මේකේ වාලට දෙකම දත්ත ඇයැන් ඒක දෙකෙන්ම දත්තලබාගන්නකු ආලට පේ යටටින්ම පේනොන්න දැම අතතියන්න එතනනිින් වාලට පේවා හෙක්ටයාරයට පැස්කල් කියන එකක සටහන් වෙලා තියෙනවා කියලා. ඉලට මේ උඩින්ං වාරට පේනවාපුති රසදිය මිලිමේටර් කියන එකකේ සටහන් වෙනක් කියරි ඉතින් මේක ක්‍රමාංකනයේ කිරීමක් ගැනපිට කතා කරන්න තියෙනවා අපේ. පැට්‍රිකල් එක තුළ හරි අපේ පලනි පාඩම පටිකල්ු හෙනම් අප ඒ කොහොමද ක්‍රමාණය කරන්නේ කියලා. ඉස්ස හට සාච්ඡාකරු මෙහෙනම් වයුගෝලිය පීඩනය මනීම සඳහ භාවිතා කරන බැරෝ මීටරය නැත්තම්වායුගෝලිය පීඩනමානය කිය නොපකරණය. හරිද හරිහනම්. ඉට පස්සේ. ඔන්නු ආලට තවත් උපකරණයක් බලාගන්න පුළුවන් වෙනවා. මේ උප කරණය පුේ ඩිජිටල් ඩස්පලේ එකක්වානට පේනවනි දැවට පේන ඇති උෂ්නත්තාගේයක් පෙන්න්නනවා ඒවගේම ආර්ධතාගේයක් පෙන්න්නවා. පේනවනේද උඩින් පේනවා උෂ්ණත්තාගයක් ඒවගේම ආර්ධතාගේයක් පෙන්න්න නොක තේ මේ උපකරණය මොකක්ද මේක අපි තිීරි ගොඩ ස ඇත අපි මේ ගැන කතා කරන්න න්න හැ අප පට්‍රිකල් එක ඇතේ තමයි පටිකල් ගයිඩ්ගේ අපට ගෙන ගන්න ති උපකරන තමයි මේ උපරනන්නේ මොකද මේ උපකරනන්නේ. මොකද මේකින් ලබාගන්න දත්තේ. ්බක් එකක දවාලට පේනො මේක විෂ්ණත්තාාවගේ තියෙනවා යගක ර් තාවයක් තියෙනවා මේක ලබාගන්න දත්වයම කදද හරි මේ උපකරණ නම කියන්න බාන් හරියටට මේ උපරණ නමදන්න පුති දාන්නන බන් චක හරිද онлайн YouTube හර එකතු ලමයිට දාන්න පුළුවන් YouTubeක චැට් එකට හරිද හරි. උපරිමුෂ්ණත්තමානයලු අවමුෂ්ණත්තමානයලු සමහරලමයි ආර්ධතාමානයලු පතේ හොඳ රහගන්න මේ උපකරණයටට අප කිය නම් මම් පලවි ස්පොට් එකෙ මේ උපකරණ දාලා තිබ මේකට අපි කියනවා. උපරිමහා අවමුෂ්ණත්තමානය සමඟ ඇති සොයංක්‍රීය ආර්ධතාමානය කියලා. මොකදද? උපරිමහා අවමෝෂ්ණත්තමානය සමගැති ස්වංක්‍රීය ආර්ධතාමානයකය උපරණය තමයි පුතේ මේක. හරිද මේ උපකරණෙන් ප්‍රධහන දත්ත තුනක් ගන්න පුළුවන්. එකත් තමයි වායුගෝලයේ උපරිමුෂ්ණත් අගේ අනිත් එක වායුගෝයේ අවමු්ණනත් වගේ ඒකැඇන්නේ දිනත්තු වායගෝලයේ තිබ උපරිමමුෂ්ණත්වයත් දිනත් තුළ වායුගෝලයේ ති බවමුෂ්ණත්වයත් ඒවගේම ආර්ධතාවේ කියන එකත් මේකෙන් ගණනය කිරීමකින් අපි ගන් ගන්න පුලයි ගන්නේ කිරමීමකින් තොරෝ මේක ඩිජිටල් පෙන්නවනේ දැප ඉස්සල්ලා ආර්ධත උපේ එත්තා වියලිබල් පුෂණාතමානය වාවිතා කරලා. ආර්ධතාවය ගණනය කරගන්න ඕනේ. හැබැපතේ මේ උපකරණයෙන්. ආර්ධතාවය ගණනය කරන්න ඕන්න අප සංඛ්‍යාත්මකව ආර්ධතාවේ කියද කියලා පෙන්න්නවා දැම්පුදාලාට පෙන්න්නනවා මේ පරිසරයේ ආර්ධතාවය සීට පනසස් දෙක් කිය උන්න පුර හො මියපය බලන්න උඩින් හලතීනීම ද කියලා මැක්සිිමම්ම මිනිමම් තර්මෝ හයිඩරෝමීට්‍ර කියලා හරිද මේ කිය හෙන ෂණනත්තම මේ උපරනය නමතමයි. උපරිමහා අවමුෂ්ණත්තමානය සමඟ ඇති මොකදද? උපරිමහා අවමුෂ්ණත්තමානය සම ගැති ස්වංක්‍රීිය ආර්ධතාමානය පුතේ එනම්ඒකන් කොම දත්ත ලබාගන්න ගෙන උපරිමුක්්ණත්තේ කොම ලබාගන්නේ අවමුෂ්නත්වේ කොහොමද ලබාගන්නේ ආර්ධතාවේ කොහොද ලබා ගන්න කියන ගැන අප ඉස්සරාට සාකච්ඡාකරුම් හරද හරිෙනම් ඔන්න ඒක උපකරණය ඊළඟට අපිට හඳුනාගන්න තියෙනවා තව උපකරණයක් මේ උපකරණය වාලාපී සුළඟ ගැන අපි දත්ත දෙක් ලබාගන්නක්කුවන පපුදේ හරි බලන්න. සුළ ගැන දත්ව දෙක් අපි ප්‍රධහන වශෙන් ලාගන්නවකුවන එහෙම ලබාගන්න? සුළගින් ප්‍රධා දත්ත දෙක් ගන්නෝ කෙකවා ඒකෙන් ලබාගන්න දත්තයත්තමයි මොකද අප ඉස්සලගතා රූප කරනින් ගන්නවා සුළගේ වේගය කියන දත්තය හරද සුළගේ වේගය කියන දත්තේ එතකොට මෙන්න මේ උපරණින් අපි ලබාගන්න උපත සුළඟ දිශාව කියන දත්තේ හරද මොකක්ද මේකට අප කියනවා සුළන් දිශා දර්ශකය කියලා මෙන්න මේ සුළන් දිශා දර්ශකය කියන උපකරණින් අපි සුළඟී දිශාව මැනගැනීම සිදු කරනවා අපි සාමාන්‍ය සුළගින් දිශාව ගණනය මැනගන්නකොට අපිගේන ප්‍රධහන දිශා අටට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස තමයි සුළගේ දිශාවත් අපි සටහන් කරන්නේ ඉතින් අන්නම සුළගේ දිශාව මැනගැනීම සඳහා භාවිතා කරන සුළම් දිශා දර්ශකයකෙන් උපරණය තමයි මේ තියෙන්නේ මේ උපකරණය පුත එක පැත්තකින් ඒ හිසත් තියෙනවා අනි පැත්තේ ඒ පතත් තියෙනවා ඒවගේම ප්‍රධහන දිශා හතරම මේ උපරණය තුළ නම් කල්ලා පෙන්නල දීලා තියෙනවා හරිතිං මෙන්න මේ කියන උපකරණයෙන් අපි සුල කොහෙයි නම් කොහෙට ද හමාගෙන යන්න කියන එක දත්ත ලබා ගැනීම සිදු කන්න හ මේ ්‍රපි කියන සුලම්න්දසා දර්ශකය කියලලා හරිදිහනපුද ඒක තමයි සුළග වැැනීම සඳහ භාවිත කරන්න උපකරණය වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියනවා හරිද මෙන්න මේ උපකරණය සම්බන්ධව හරිද මේ උපකරණ කියනොමොකද මෙයා? අපි පළවෙනි දේශගුණනික සාධකය කතා කරනව අප පාඩම යටතති පළව දේශගුණික සාධක තමයි වර්ෂාපතනය කියන දේශගුණනික සාදකී. තිබුතියි වර්ෂාපතන ප්‍රමාණය කියන දත්තවය මැනගැනීම සඳහා භාවිතා කරන සරලවර්ශාමානය නැත්තම් සටහන් නොවන වර්ශාමානය කිය නඋපකරණය තමයි මේ උපකරණය මොකද මේකට කියනවා. සටහන් නොවනවර්ශාමානය නැත්තං. සරලවර්ශාමානය කියල හනං අප මයාගෙන් තමයි අද වැඩටික පටන්ගන්න මංවාලර ඔන්නන් අදවස තුළ අපේ පාඩමය සාකච්ඡා කරන්න තියන කාලගුණි පර ැ වාලට මං හමකක්ම පෙන්න්නවා. අපිට පුතේ එකමි උපකරණය ප්‍රධහන වශයෙන් පැට්‍රිකල්වල තියන අපි ගව නැත්තේ ඒ ස්වංක්‍රිය වර්ශාමානය කිය උපකරණය සවංක්‍රිය වර්සාාමානයත් මං කොහොම පට්‍රිකල් හහිද නැත යිස්ොට් හෙද පශ්නක් එන්න පුලුවන් කියනෙක් ගෙනවාට කියල දෙන්නම්. හනං අපි මුලින් මෙයමූ මෙන්න මේ සරල වර්ශාමානය ගැන කතා කරන්න. හර්දිහෙනන් මේ සරලවර්ශාමානයකින් උපකරණින්. ලබාගන්න දත්තේ මොකක්ද වර්ෂාපතන ප්‍රමාණය කියන දත්වේ ඒක මොකක්ද වර්ශාපතන ප්‍රමාණය කියන මුොකක් දබි. අපි ගන නිශ්ිත කාලයකදී නිශ්ෂිත ප්‍රදේශයකට, වර්ෂාපතනය මගින් ලැබෙන වැසිජල ප්‍රමාය උස වර්ෂාපතන ප්‍රමාණය කිය කියන නේද. ඒ වර්ෂාපතන ප්‍රමාණය කියන එකක් පුතේ අපි මිලිමීට කියන එක කන්න ලබා ගන්න උසක් ලෙසන ගන්නේ වර්ශාපතන ප්‍රමාණය අපි උසක් ලෙස තමයි ලබා ගන්න ඉති වර්ෂාපතන ප්‍රමාණය මැනගැනීම සඳහා භාවිතා කරන මේ සරලවර්ශාමානයකෙන් උපකරණේ. එන අපි බලමු මේ සරලවර්ශාමානයකෙන් උපකරණයෙන් කොහොමද දත්ත එ ක්රැස් කර ගන්න මේ උපකරණේ කොහොමද කොටස්ටික හැදිලා තියෙන්නේ කිය කියලා හරිද හරි එම් මංවාලට කොටස්්චික වෙනවෙනම් පෙන්නන්නම් මේ උපකරනේ මෙන්න මේ උඩිම්ම තියෙන කොටසට අපි කියනවා ඔන්න මංවාලට මේක ගලවලා පෙන්නවා මේකට අපි කියනව පපුති තිියුණු ධාරයකින් යුත්තු මොකක්ද පුනීලය කියලා මොකද මෙන්න මේ ධාරය ඉතාමත් තිවුණුයි ඉදිං ඒකින් අප කියනවා තිවුණු ධාරයකින් යුත්ත පුනීලේ කියනකොටස තමයි අපිට සරල වර්ෂාමානයේ උඩිම්ම දැකගන්න පුළුවන් වෙන්නේ. මොකද මේක තිවුණු ධාරයකින් යුත්ත වෙන්නේ අපි දන්නවා වර්ෂාව මගින් ලැබෙන වැසිබිදු හරිද මෙන්න මේ පුනීලයේ කටට වැටෙනකොට මේ ධාරයට වැටිෙනකොට බති මෙතන සමතලා එකන ෆට්. මූලතත් තිබ්බොත්ත හෙම ඒ වැටෙන වැසි ජලබින්දු හැම පැත්තරම විසිරලා යන්න පුුවන් ඒම විසිරලයාම මගින් ඒ ජලබින්දුඒ අදාල ඉගැන වර්ශාමානයට ලැබෙන්න්න ඕන ජලකොටස නිවරදිෝ වර්ෂාමානයට ලැබෙන්නෑ ඉතිං ඒක හින්දා ඒක වලක්වගන්න තමයි මේ තිවුලු ධායකින් යුත්ත නනිීලය හදලා තියෙන්න්නේ ඒ කියන්න ඒකට වැසිබින්දුවක් වැටුණාම ඒ වැසිබින්දු ඔබපුතේ වටයට විසිරලා යන්නේ නැහැ. ඒ වැසිබිින්දුුවඒ වර්ශාමානය තුළට යන්නෝ වෙසිජල ටික ර්සාාමානය තුල්ටත් වර්සාාමානී පිටතර අන්නුවන වෙසිජලේටික වර්ෂාමානීින් පිටතටත් ලැබීම සිදුවෙනවා හර්ද හරි එම් හොන්න මේක තමයි ුණ ධරයකින් යුත්ත පුුණලේක කියන කොට සේන ඕකලගේ පශ්නය කහන්න පුලන් ඇයි මේක තිවුණු ධරයකින් යුත්ත වවෙන්න කියලා මොකදද හේතුව වර්ෂාවගින් ලැබෙන වැසිබිඳුවල හරිද වර්ශාමානය තුලට යා යුතු වැසිජල බිඳුවේ ප්‍රමාණය වර්ශාවමානී ඇතුළට යාම සඳහා තමයි මේ තිවුණු දාරයකින් යුත්ත පුනලේ හදල ති මේ තරේ ගැන වැඩිය කතාර ැතුවයිමු එඔවන්න එහ ලින් අපි හඳුනාගත තිවුණ දාරයක යුත් පිල ඉඟ පුති ලට පේනවා මෙ මේ විදිහයට විශාල සිලින්ඩරාකාර කොට සක් මේකට අපි කියනවා. බාහිර සිලින්ඩරයේ කියලා. මොනසිලින්ඩරේද බාහිර සිලින්ඩරේ කියලා කියනවා. නැත්තං අපි මේකට කියනවා. පිටත සිලින්ඩරේ කියලත්. බාහිර සිලිින්ඩරය හෝ පිටත සිලින්ඩරේ කියලා අපි මේකට නම් කිරීම සිදුකන්නවා. ඉළඟට අපිට මේක ඇතුළින් තවසිලින්ඩරයක් දැකගන්න පුළුවන් වෙනවා. හර මෙන්න මේ සිලින්ඩයට අපි කියනවාපති. අභ්‍යන්තර සිලින්ඩරය, නැත්තං ඇතුළත සිලින්ඩරේ කියලා. හරද පැල්ි කතන්දරය එහෙනඟන්න බාහිර සිලිින්ඩරේ තියෙනවා. අබ්‍යයන්තර සිලින්න්දරයේ තියවාම් පිටත සිලින්ඩරය තියෙනවා ඇතුළත සිලින්ඩරය තියෙනවා. ඒ වගේම තිවුණුධාරයකින් යුත්ත පුනීලේ කියන කොටස තියෙනවා. හරිද හරි. ඉඩමස්සි මෙම මේ දෙකට අමතරව. හරි මේටික තමයිපති මේ උපකරණයට අන්ර්ගත වන ප්‍රධනම කොටස්්ටිකවෙන්නේ. බාහිර සිලින්ඩරය. අභ්‍යන්තර සිලින්ඩරය. ියුණ රයක යුත්ත පිලේ කියන මෙ එන්න මේ කොටස්ටික. හරිද මේ කොටස්ටිට අමතරෝපති මේක පාතාංක ලබාගන්න විශේෂයෙන් නිර්මාණය කරපු හරිද මිනුම්සිලිින්ඩරයක් තියෙනවා. ඒක අපි කියනවා ක්‍රමාංකිත මිනුම් සිලිින්ඩරය කියලා මොන ිනිුම් සිලින්න්ද්‍රයද ක්‍රමාංකිීත මිනුම් සිිලින්ඩපුුති. දැන් අප සාන්‍ය මනිනම් සිිින්ද්‍රය ගත්තොත්තේම ඒ මිලුම් සිිින්න්ඩ අපිරිමාවක්න මැනගන්නේ මිලිලීටරවලින්. පරිමාවක් ගන්නන්නේ නැත්නම් ලීටර වලින් පරිමාවක් ගන්න දැමන් වලට පෙන්න්න මිනුම් සිලින්ද්‍රය ඒ මිනිුම්සිින්ද්‍ර ල සමීප කරල පෙන්න්නයි හරිද බලන්න මේ සමීපවලට පෙන්න්නකට මිනුම් සින්ද්‍ර බුදේ පාටාංකේ තියෙන මකක්ද මිලිලීටර සයේ මිනුම් සිිලින්න්ඩරයක් මේක මිලල සයේ මිලුම් සන්්‍ර එක කියන්න මේ මිලම් සින්ද්‍රය මකින් ද්‍රවයක පරිමාව මැනගන්න පුළුවන් හරද හැබැයි මේ වර්ෂාමානය තුළ තියෙන ක්‍රමාංකිත මිනිුම් සිිලින්න්ඩරේ කියන එක පුතේ පරිමාවක් මැනගැනීම සඳහා භාවිතා කරන මිනුම් සිලින්දරයක් නෙමේ. මෙයා වර්ෂාමානයටම විශේෂ මිනුම්සිලින්දරයක්. මොකද මෙයාගින් අපිට දත්ත ලබාගන්න පුළුවන් පරිමාවක් වශයෙන් නෙමේ. උසාක් ලෙස මිලමීටර වලින් මොකක්දේකකය මිලිමීටරවලින් උසක් ලෙස තමයි මෙයාගේෙන් දත්තය ගන්න පුළුවන් හරිද අරිවලට බලමු සමීප කරලම පෙන්න්න මෙන්න මෙතනින් අහලතය නොකපුතේ උඩම මේක දහායයි මිලිමීටර හරිද හා වලට පේ නොමේ මිලිමීටර්. හරිදැන් සාමාන්‍ය වැැපුතේ මිලි ලීටර්නේකන් මිලිලටර් හෝ ලීටර්වලින් ක්‍රමාංකිිතකරපු මිනුම් සිිලින්න්ඩර් න තියෙන්නේ. එනමේ වර්ශාමානයයේ මැනගැනීම සඳහ භාවිත කරන මේ විශේෂිත ක්‍රමාන්කිත මිනුම් සිලින්ඩරේ. ඒකකේ වෙන්නේ මිලිමීටර කියන ඒකේ උසක්න ගන්නේ අපි වර්ශාපතනය යැන උසක්න ඒක ඉන්දා අපි මේක මිලිමීටර් කියන ඒකකින් දත්තලබා ගැනීම සඳහා සටහන් කල්ල තියෙන හදල තියෙන විශේෂිත මිනුම් ස ඩිින්ඩරේ කියලා හඳුන්නනවා. හරිදහෙනම් එතකට මේ දහයැයි මිලිමීටය ගැන මිලිමීටර දහයක උත්ස ජ ජල උසක් මේකින් මැනගන්න පුළුවන් හරි දෙෙනම් මතකතියා ගන්න මේ වර්ානය දීල තිය නිුන් සිිලින්ද්‍රය. විශේෂද மிලும்ම් සිලින්රයා. එහෙනං. දැ අපි බලමු මුලින්ම මේ සරල වර්ෂාමානයකින් උපකරණය මගින් වර්ෂාපතනගේ කොහමද මැනගන්න කියලා. හරිද වර්ෂාපතන ප්‍රමාණය මලිමීටර් වනින් ලබාගන්න කොහොමද කියලා. හද அறிணம் ඔන්නං මුලින්ම අපේ බාහිරසිலிින්ද්‍රේ තියෙනවානි මේ බහිර සිලින්්‍රඩ පුතේ මං වතුරටික පුරෝගන්න මොකද ගෙන අපි කිය අපි පුරෝගන්න වතුරටික තමයි වර්ෂාපතනය මගින් ලැබුණු වැසි ජලය. හරිද. න්නමං වර්ෂාපනයමකින් ලැබුණ වැසිජල ප්‍රමාණය සටහන් වෙන්න මං අභ්‍යන්තර් සිලින්න්ඩර්යට යම් ජල ප්‍රමාණයක් එකතු කර ගන්නවා. හරිද මොකද දැන්වර්ෂාපතනය මකින් ලැබෙන වැසිජලයපුතේ හරිද වර්ෂාපතනය මකින් ලැබෙන වැසිජලය මෙෙන්න්න මේ දැන් මේ අ්‍යන්තර සිින්ද ඇතුළ ෙන්නේ තිෙන්නේ දැම ඔන්න අබ්‍යන්ර ින්දඩ ජේටික පිෙර්වා හරිද එනම අ්‍යන්තර සිිින්ඩය බාහිර සිිින්දඩර ඇතුු කන්නවා හරිවෙන්න මෙහෙම අභ්‍යන්තර සිලින්ද්‍ර ඇතුළු කරා ඉනඟට. ඔන්න පුනීලය ස්ථානගතකර හරි පුොලේනයත් මෙහම ඇතුළ කරා හරිවෙන්න මෙහෙම තමයි අපේ මේ උපරන්නේ හදිල සටහන් වෙන්න මෙහෙමනි එතකොට මේක දැන් කාලිගුණනික නිීේක්ෂණ අධ්‍යස්ථානක ස්ථාන ග කරන්නකොඩ බුති අප කියනවා වැටේ නම් මීට එකයි දශම් පහක් ඇතුළතින් ඒවගේම අපේොමොකක් ඉදන්න වාශ්පී කරන තැටේනම් මීටර පහක් දුරින් ඒවගේම කොන්ක්‍රීට් වේ දිකාවක් මත තියෙන කුහරයකඔ පොළෝමට්ටමේනං වර්සාමානී ඉහළධාරයට, සෙන්ටිමීටර තිහක්වන ලෙස මෙයා විස්ථානගත කරන්න ඕනෙ කැලිතින් එහෙම ස්ථානගත කරලා දවසක් තුළ ඉගන පැ විසිහතරත් තුළ හරි එකතුනු වැසිජලර් ප්‍රමාණය තමයි දැන් අභ්‍යන්ර සිලින්දයේ තුළ තියන්නේ අර්දැන් හෙමිතාගන්න හරද අභ්‍යන්දර සිිින්ද්‍රය තුළ තියෙන්නේ පුතේ ගෙවීගිය පැයි විසිහතර තුළ වාර් වර්ෂාවමගින් ලැබුණු වැසි ජලේටික හරිදඒ බාහිර සිල්ඩයට පිල්ලා නැහැ ඒ කියන්නේ පොඩි වැසි ජලයටටගත් තමයි ලබිල තින හෙ ැංඟක් බලමු ඒ අභ්‍යන්දර සිලින්ද්‍රයට එකතුලා තියෙන ඇසිජලය කොච්චර ප්‍රමාණයක වර්ශාපතනයයක්දී ලැබි තිෙන්න්නේ කළ ඒග මිලිමීමටර කොච්චර ප්‍රමාණයක වර්ශාපනයක්ද කියහෙන අපට ඕන්න ලින්ම කරන්තිය මේ එක දත්ත ගන්න කොට. මෙන්න මේ පුනීලය කොට තින්න පුතේ පුනිීලේ කොටස ගලවලයි වත්තර. ඉට පස්සේ ඉතාමත් හිමින් සීරුවේ ඇතුළත තියන අභ්‍යන්තර සිලින්ඩරය ඇතුළත සිරින්දරයේ කොටස එලියට ගන්නවා. හරි හරි ඉහෙනඒ එලියට ගත්තර පස්සේ ඊළඟට අපිට තියෙනවානේ ර්ෂාපතන ප්‍රමාණය මිලිමීර වලින් මැනගැනීම සඳහා විශේෂිත හ මිලිම වලින් මැගැනීම සඳහ විශේෂිත අපේ මනුම් ක්‍රමාංකිත මිනුම් සිලිින්ඩරය අන්නේ ක්‍රමාංකිත මිනුම් සිිලින්ඩරයට ඉතාමත් හිමිින් අභ්‍යන්දර සිලින්න්දරේ එකතුුණු වැසිජල ප්‍රමාණයේ එකතු කරගන්නවා හර දෙහෙනම් අල දැන් පේන වැති. හරද අබ්‍යයන්දර සිලින්දරේ එකතුනු වැසිජල ප්‍රමාණය මං ක්‍රමාංකිත මිනුම් සිිලින්න්ඩරයට එකතු කරගන්නවා හරදබති. हरिना ක්‍රමාංකිත මනිනුම් සිිින්න්ඩට ම අබ්‍ය අන්තර් සිිලින්ඩරය තුළ එකතුනු වැසිජන ප්‍රමාණය කතු කරගත්ත හෙනම්. දැන් ඔන්න අපේ ක්‍රමාන්කිත මිනුම් සීන්ද්‍ර මෙන්න මේ දක්වා වලට පේනවා වැසිජලය කොතු වෙලා තියෙනවා කිය හරි දෙෙන දැම්ම මේ පාතාකය ලාගන්නහ දන්න එතර ම මේක පොඩක් දැම් ඉන්න පැත්ත හරගන්නවා පුතේ මේක හරෝගෙන පාතාංකය ලබාගන්නකොට ඔයා අනිවාරං හරිද හරි. අනිවාරග මේ ක්‍රමාංකිත මිනුම් සිිලින්න්ඩරය. තිරස් පොලොුවක් මත තියෙන පාටාංක ලබාගන්න ඕනි හරිද තිරස් පොලොවක් මත තියල පාටාංක ලබාගන්න ඕනි හරි දෙෙන දැන්වලට පේ ටික් ඇතිං හරිද ඒකැන බලන්න මේක සමතලා පොක් මත තයිමන් තිර තියෙන ඒගැ මකිකව හම ම මේ අතරාරගෙන හරිද පුතේ අතරරගෙන මෙහෙම පාතාංක ලාගන්න හැදුව කියලා ඔන්න මෙහම තිරද මෙම පාටාංක ගන්නහ දන්නේ මෙහම පටන් ගන් හඳුරු පුතාට පේනවා මේ ජල ජලයේ ඉහල තියෙන ජලමට්ටම නිස්සනෑන ඒ ආ අනතෝ තියන්නේ ඒ එක ආන්තෝ තියෙනකොට අපිට නිවරදිෝ මිනුම් ලබාගන්න බෑ ඒක අනිවාරයෙන් මේක පුතේ තිරස් පොලොවක් මත තියලා අපි ඇස්මට්ටමින් පාටාංක ලබාගන්න ඕන ඇස්මට්ටමින් පාටාංක ලබාගන්න ඕන කියන්නේ අපි ඇහැ අපේ මේ ක්‍රමාංකිත මිනුම් සිරිින්ද්‍රයේ ඒ ජලමට්ටම දක්වා පහත් කරල තමයි පාටංක ලාගන්න ඕන හෙනම් දැම්පුතරට මව සම්පූර්ණ පෙයි හරද බලන්න සම්පූර්ණව. සම්පූර්ෝ මාව පේ එතුට මන්දැම් මෙන්න මේ කියන්නේ කියැ දැන් අපිගේෙම දැම් මේක තිරස් පොලෝ තට මේක තියෙන්නේ බම්පුතේ මෙහෙම පාටාංකරගෙන හරිියන්න හැ හරිද දැම් මේක තිරස් පොලෝ යට හොඳ සමතලාපොලෝව තියන්නේ හැයි දැන්ම මෙන්න මෙහම ඇගල්හයකින් පාටාංක ගන්න හද මෙෙම පාටාංක ගන්න එක නිවරදි නැහැ මේක පාටාග ගන්නඕන කෙලිම් ඇස්මට්ටමින් හරිද රිජුව ඇස් මට්ටමේ එතකොට දැම්ම මේක එෙනං තිරස්ව වෙන විදිර මෙහමඔන්න උඩට උත්ස්සගත්තා හරිද අතමත මේක තියාගත්තා අතමත මේ තියාගෙන ඉතාමත් තිනස්ස පාතාන්කය ලබාගන්නවා, පාතාන්කේ සටහන් වෙන්න පති මිලිමීටර නමයයි දශම, හයක් ලෙස් කොච්චරගයද වාර්තා වෙන්නේ මිලිමීටර නමයයි දශ හය කලෙ නැත්තන් ඔහු දැම හෙමතිලා මම් පොඩ්ඩක් පාත්වෙලා දත්තවේ කියෝගත්තල් මට පේවා දැම්මෙ හොඳ ලමටම රස්ස තියෙනවා මිලිමීට නමයයි දශම හයක් ලෙස හරි දෙෙනම් වාලටත් දැම් බලමු සමීප කල්ලා චුට්ට පෙන්න්න මිලමීර නම අයිදශම හයක ප්‍රමාණයක ජලඋසත් තමයි පපුතේ මේකින් වාර්තා වෙන්නේ හරිද හරි. ඕ අට පේනවා මෙන්න මෙතන මිලිමීටර් නමය කියන එක තියෙනවා මිලිමටර් නමය ඉස් මිලිමට නමම් පුතේ දශම පහවාලට පේනවා. දශම පහහිනං එකකට්ටයක් උඩට යනකම් තමයි ජලය තියෙන්නේ කියන්නේ මිලමීටර නමයයි දශම හයක වැසි ජල ප්‍රමාණයක් ඊය දිනය තුළ වාර්තා වෙලා තියනවා. පැහැදිලි කතන්දරී ගෙවීගිය පැත් සිහතර තුළ. මේ වර්ෂාමානයේ තිබ්බ ප්‍රදේශයට මිලිමීටර නමයයි දශම හයක වැසිජල ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන. හරිපුති එහෙෙනම් ඔන්න එවිදිහට තමයි සාමාන්‍යෙන් මේ සරලවර්ශාමානයෙන් හරිද දත්ත ලබා ගැනීම සිදු කරන්නේ. හරිද හරිමට අමතරව සමහර අවස්ථාවංගලදීපති මෙන්න මේ අපේ සර්ලවර්ශාමානය සඳහා තියෙන ක්‍රමාංකිත මිනුන් සිලින්ඩරය අපිගාව නැහැ. මේ ක්‍රමාන්ක මිනුන් ිින්ද්‍ර අපිගව නැ කියලා හමමුත් එෙහිම අපි කොහොමද ර්ශාතන ප්‍රමාණය මැන ගන්නේ අන්නේ සඳහාපිට ගණනය කිරීමක් කරන්න තියෙනවා දැ මේේ ක්‍රමාන්කෙත මිනුන් සිිින්ද්‍රේ තිබ හින්දන්නේේ අපි ඉතාමත් සරලව මිලිමීට වලින් වර්ශාපතන ප්‍රමාණය මැනගත්තේ කිසිම ගණනය කිරීමක් කරන්න නෑ අපිට අභ්‍යන්තෙර සිිින්ද්‍රේ හරි බාහිරසින්ඩට හරි එකුතුන් ඔක්ොම ල රමාව මේකට පුරෝගත්තා බැලවා මලිමීට කොචර උසකවර්ශාපතනයක් වාර්තා වෙලා තියෙනවාද කියලා. දැන් අපි ගාව මේ ක්‍රමාංකිත මිනුම්සිලින්දඩ නැහ. හරිද ක්‍රමාංකිත මිනුම්සිිලන්ද්‍ර නැතුව වර්ෂාපතන උස කොහොමද මැනගන්නේ කියන එක ගැන තමයි අපිට දැන් ඉගෙන ගන්න තියෙ හරද එහෙන මංවලට බෝඩ්ඩකට පෙන්න්නම්. අපි කොහොමද ක්‍රමාංකිත මිනුම්සිලින්ඩරය නැතුව වර්ෂාපතන ප්‍රමාණය මැනගන්න කියලා. පුති ක්‍රමාංකි දේකගන්නේ වර්ශාමානය සඳහා විශේෂිත ක්‍රමාංකිත මිනුම් සිිින්න්ද්‍රය නැත්තාම්. අපිට ඒ සඳහා ලබාගන්න වෙනවා. පරිමාව මැනගැනීම සඳහා භාවිතා කන්න පරිමාමික මිනුම් සිලින්ඩරයක්. ඒ කියන්නේ මිලිලීටර හෝ ලීටරවලින් ක්‍රමාංකිත ගත කල්ල තියෙන පරිමාමික මිනුම්සිලින්දරයක්ක්. ඇදන් අපේ විශේෂිත ක්‍රමාංකි ිනුම් සිලින්දරේ නැහැ ද විශේෂිත ක්‍රමාංකිත මිනුම් සිලින්ඩරය නැතිහින්දා. අපි මොකදගත්ති. පරිමාමිතිික මිනුම් සිිින්ඩරයා. පුතේ පරිමාමිතික මිනුම් සිලින්දඩරයක් කියලා කියන්නේ. හරද ලීටර්වලිින් හරි, හරද මලිලීටර්වලින් හරි. ක්‍රමාංකය කල තිය මිනුම් සිද්‍රය මංඟලවලට ලින්ම පෙන්වුව මේ මම මිල වලින් ක්‍රමාංක ගතරල තිීම මිනු සිිින්ද්‍රෙක් හරි හන ඔන්නව දිට ඒ මිනුම් සිිින්ද්‍රේ ගත්තා මිලිට්‍රවලින් හරි ලිට්‍රවලින් හරි ්‍රමාංකිත ිනුම් සිින්ද්‍ර. ඒකට අභ්‍යන්තර සිලින්ද්‍රයේ එකතුනු ජලපරිමාව එකුතු කරගන්නවා හරිද ඒකරමකක්ද කරන්නේ අභ්‍යන්තර සිලින්දරය තුළ වර්ශාපතනය මකින් එකතුනු වැසිජල ප්‍රමාණය මේ ක්‍රමාංකිත මිලිල වලින් ක්‍රමාකකි මිනු ිින්ද්‍රේ දාගන්න. අදැම්මං අපි මේකට දාගත්තන ජටික මං ඒ ජලේ ටිකම මේකට දාගන්නම්. හරදපුතේ ඔන්න අපි මිලිලී්‍රවලින් ක්‍රමාංකිද මිනිුම් සිලින්න්දරයට ඒ ජලය ටික එකතු කරගන්න මේ අභ්‍යන්තර සිලින්න්්‍රට එකතුනු ජලේටික. හද ඕන අභ්‍යන්තර සිින්න්්‍රට එකතුු ජලේටික, මිලිලීට වලින් ක්‍රමාංකිද ගත කල්ලා තියෙන මිලුම් සිලිින්ඩඩ දාගත්ත. ඒ එකක් පුති ඉතාමත් තිරස්ස තියාගෙන ඇස්මත්ටමින් පාතාංකය ගන්නවා. මිලිලීටර කියීයක ජලපරිමාවදද තියෙන්න්නේ කියලා. අපිට පේනවා මිලලීටර අනු දෙකක ජලපරිමාවත් තියෙනවා කියල. කොච්ච ලපරිමාවද තියෙන්නේ මිලිලීටර. හරියටම ගත්තොත්පුතේ මිලිලීටර අනු තුනක ජලපරිමාවත් තියනවා කියල. හරි දෙෙනං. න්න අපිගාව සර්වවර්ෂාමානය සඳහාම ආවේනික වෙලා තිබ ක්‍රමාංකිද මිනිුම්සිලින්දරේ නැතිහින්දා. දැම්මයා නෑන මෙයා නැතිහින්දා. අපි වර්ෂාපතන ප්‍රමාණය මැනගන්න මේ මිලලීට වලින් ක්‍රමාංකිත ගත කල්ල තියෙන පරිමාමිතික මිනුම් සිලින්දරේ ගත්තා. හරිද මේ අරගෙන දත්තය සටහන් කරාම මේ දත්තේය අපිට වාර්තාවනි කොච්චනක්ද ජලය මිලිලීටර්. අනු තුනක් ලැබිලා තියෙනව කියලා හරිදහෙනම් ඔන්න මම වී කියල ඒ දත්තය ගන්නවා පුතේ හරිද වී හරි වී සමානයි ඒ කියන්නේ ඊයේ වර්ෂාපතනය මගින් ලැබුණු ජලපරිමාව මගේ වී කියල ගන්නවා හරි මේ වී කියන එක සමානුනක් කියටද. හරිද වී කියන්නේ මිලිලීටර අනු තුනක් කියලා මිලිලීට අනු තුනක් හරිද එන ඊයේ දවස තුළපුතේ මිලලීර අනු තුනක වැසි ජල ප්‍රමාණයක් ලැබිල තියෙනවා. මට අපි වර්ෂාපතන මිල්ලීට වලින් ප්‍රකාශ කරන්න නැහැන අපි වර්ශාපතනය ලබාගන්න ඕනේ මිලිමීටර්වලින් උසක් ලෙස. වර්ෂාපතන ප්‍රමාණය අපි සටහන් කරන්නේ මිලිමීටර්වලින් උසක් ලෙස. ඉතින් පති අපිට මේ අවස්ථාවේදී හරද අපි හැමෝම දන්න පොඩිකාලිනම් අපි ගණංහදන හරද වී සමානයි. ෆයියාර්වර්ගය එච් කියන සූත්‍රය භාවිතා කරන්න වෙනවා, වර්ෂාපතන උස මැනගැනීම සඳහා. හරද වී සමානයි ෆයියාර් වර්ග එච්ච කියන මෙන්න මේ අපේ සිලින්ඩරයක පරිමාවහිෙවීම සඳහා භාවිතා කරන සූත්‍රය භාවිතා කරලා තමයි අපිට මේ අවස්ථාවේදී වර්ෂාපතන ප්‍රමාණය මිලිමීටර්වලින් ලබාගන්න වෙන්නේ. වර්ෂාපතන ප්‍රමාණය මිලිමීර්වලින් ලබාගන්න වෙන්නේ. හරිද හරි හන දෙැබලාගන්න හොට වී දන්නවා අපි. හරිද සිලින්ඩරයක තුළු ජලපරිමාව දන්නවා. වී දන්නවා. හද එත් තමයි අපිට හොයා ගන්න තියෙන්නේ. ජල උස කොච්චර උසකට ජලය ලැබිල තියෙන එක නැත වර්ශාපතන වස. හරිද වීදන්නවා මම එච්චව තමයි හොයාගන්න තියෙන්නේ ආර්දන්න නැහැ. ආර්දන්නිනහ. ආර්කයන මොකක්ද මෙතන මේ ආර් කියයන මොකදද. ආර් කියන්න පුති අපේ වර්ෂාමානයේ පුනීලයේ අරය කියනෙ එක. මොකක්ද වර්ෂාමානයේ පුනීලයේ අරය කියන එක තමයි අපි ආර් කියල කියන්න එහෙනම් ඔන්න දැන් අපිට වර්ෂාමානයේ පුනීලේ අරය හොයන්න වෙනවා. හරිද හරිහෙනං ඔන්න වර්ෂාමානයේ පුනීලේ අරය හොයන්න වලට උපකරන දෙකත් දෙනවා සමහරලාට. එකත් තමයි වල ස්ෙෆ්ටිවල ඉගෙනගන්න? ඒිය කලිපරයක් ලබාදනවස්ථා තියනවා. නැත්තම්පුති සාමාන්‍යයෙන් අඩිරූලක් ලබාදෙනවා සාමාන්‍ය අඩරුලක් ලාදුන්නවත් ම මේකෙන් ක්‍රියා දත්තගන්නන්නේ කොහොමගෙන වල කියල දෙන්නම්. හද සාමාන්‍යෙන් අඩරුූලක් ලබාදුන්නොත් පුති ඒ සාමාන්‍ය අඩරුල භාවිතා කරලා මෙන්න මේ තිවුණු ධාරයකින් යුත්ත පුනීලයේ හරිද විශ්කම්බය මැනගැනීම සිදු කරනවා. ඒක විෂ්කම්බය මැනලා හරිද මොකදද කරන්නේ ඒක දෙකෙන් බෙදලා අරය ලබාගන්නවා හරි දෙෙනම් මොකේද මේ අරය කියන එක ලබාගන්න මොකේද හරිද අපේ තිවුුණ ධාරයකින් යුප්ත පුඩීලෙයි. හරි දෙහෙනම් අපි බලමු අරය ලබාගන්න කොහොමද ක්‍රම දෙකක් තියෙනවකිව්වා. එකත් තමයි සමහර වෙලාලවලට දෙනවා පුතේ සාමාන්‍යෙන් අඩිරූලක් සාමාන්‍ය අඩරුල දුන්නොත්හෙ මේ අඩරු ලභාවිතා කරල්ලොවයාට දත්තය ලබාගන්න පුළුවන්. ැත් අම්මකද වෙන්නේ. ට ලබා දෙනවාර්ණිය කැලිපයක ඒ වර්ණිය කැලප එක දුන්නොත්දේම. ඔයාට වර්ණිය කැලිපේක භාවිතා කරලා තමයි දත්තය ලබා ගැනීමට සිදුවෙන්නේ. එතකොට වර්ණිය කැලිපේක ක්‍රියාත්මක කිරීම ගැන? ඔයා සයින්ස්පෝ ටෙක්නෝලජිවල හොඳට ඉගෙන ගන්න අනි අපේ ඒවාලා පලවිනි පාඩන්වල ඉග ගන්නවාන්නේ මූලික් ගනිතය කියන පාඩමංහිතන්නේ මූි ගනිතය කිය පාඩම තුළ තයිවාලේ විශෂයකරු ඉගන ගන්නන්නේ. එතකට මූලික ගනිතය කියන පාඩම තුළදවාල ඉගෙනගන්නවා වණිය කැලිපරය භාවිතා කරලා කොහොමද පාටන්ක ලබාගන්න කියලා. ඔහොම දත්ත එක්ැස් කරන්න කියලා. හරිද හරි ඔන්න මං මුලිම් අපි කියමු අපට අඩරුලත් දුන්නේ කියලා හරිද. රි අඩරුල දුන්නේ කියලා. එතකොට මෙන්න මේ අඩරුල භාවිතා කරලා අපි බලමු කොහොමද අභ්‍යන්තර පුනීලේ අයවාගන්න කැලි දෙහෙන මෙන්න පුනීලේ තියෙනවා අප අඩ්‍රුල පුතේ තියලා ගාන්ට ඔන්න බින්දුව එක පැත්තකට සමපාත කරලා. අනි පැත්තෙන් අප හරිද බින්දුුව එක පැත්තකට සම්මාන කරලා අනි පැත්තෙෙන් අපි පාටන්කය ලබා ගන්නවා. එතකොට මේ පාතාන්කගේ සටහං වෙනවා. හරිද සෙන්ටිමීටර් අප සෙන්ටිමීටර් වලින් ගමුව එකකය. හරිද සෙන්ටිමීටර. හදපුතේ සෙන්ටිමීතර එකෝල හයි දශම තුනක් ලෙස කියද පේ දැවලට පේන ඇදි තම සමීපව හරිද සෙන්න්ටිමීටර එකො හි දශම තුනන් බලන්න බිඳුව එක පැත්තකින් සම්පාත කල තියෙන්නේ හරද බිින්දුව එක පැත්තකින් සම්පාත කරලා තියෙන්නේ ඉලන් අනිපැත්තෙන් අපි ගන්නවා හරි මැදන් ගන්න හරි මැදින් තමයි මේ අද අරය වාගන්න හැ නරයවාගෙන් විෂ්කම්බෙවාගත්තාම හරිෙන ඉදින් ඔන්න ද ඔන්න මේ විදිහයට අපි විශ්කම්බය මැනගත්තා හරද විශ්කම්භය මැනගත්ත එතකොට සෙන්ටිමීටර එකොල හයිදශම තුනක විශ්කම්බයක් තමයි හරහා එන්නේ හරිද සන්ටිමීටර එකොල් හයි දශම තුනක විෂ්කම්බය අපතේ මේකති ගන්න අපේ මිනුම් සිලිින්දරේ විශෂකම්බය නෙම හර මිනුම් සීන්ද්‍රේ වි්කම්භේ ෙමේ ගනනි ර්ශවාමානී විශ්ම්බය මොකද මේ මිනිම්සන්ද්‍රය මිලිමීටර මිල්ලීර අනුතුනක් කියල එකුතු වෙලා තියෙන්නේ අර වර්ශාමානය එක තුන ජලපරිමාව. වර්සාාමානය කුදුු ජලපරිවාතා මේ ිල්ලිරනුතුනක් කියල කිය අපිඒක මැන ගන්න තමයි මේක දාගත්ති. හර දයකහින්ද මේකේ විශ්කම්භය මැනගන්න හැ. අපි සාමාන්‍ය වර්සාාමානයයේ විෂ්කම්බය තමයි මැනගන්නේ රද හරින වර්සාාමානයේ විශ්කම්භය සාමාන්‍ය අඩ්‍රුවලෙන් අපි ගන්නෙ කර හම ආව උත්තරය එකොලහයි දශම, ුණ සෙන්ටිමීටර කියලා හරිදෙන ඕ සරලව අඩුල දුනොත්ය මඉතාමත් පහසසිු හහා ගන්න පුළුවන් හෙෙනඟක් බලමු වර්ණිය කැලිපරය භාවිතා කරලා කොහොමද හොයාගන්න කැලතිමේ වර්ණිය කලිපරේ ක්‍රාකාරීත්්‍යය බස්ටවල්දි වාලයි ගෙනගන්න ැහැ.ස්්ට වල ගෙන ගන්නේ විශය දැනුවෙන් තමයි මේ වෙලා විදිවාලට ඒක භාවිතා කරන්නවැඩමන් සරලව කියල දෙන්නම් මෙතන තියනවා වනි කලිපරේ කොටස්ටි පුතාල දන්නවවාන්නේ හරි මෙතන තියනවාපුතේ ප්‍රධාන පාටන්කය කියනෙ මේ තියන ප්‍රදහන පාටන්කයනේ ඉඩ පස්ස මෙතන තියනවා වනිිය පාටාංකය කියන එක. හරිද නිරවස මෙන්න මෙතැන සහන්කල දිල යන අලට කුඩාමිනිුම කියෙ එක කුඩාමිනිනුව මේක සහන් වෙන්නේ බති මේ උපකරනෙ කුඩා මිනුම න්නේ බිඳුවයි දශම බිඳදුවයි දෙකයි කියන කුඩාම් මිනුම මේ තියෙන්නේ කුඩාම් මිනුම මේ තියන ප්‍රධහන පාටාන්කය. හර්ද ප්‍රධහන පාටංකය. මේ වනිය පාටාන්කය. හරිද එතනි මෙතන තියන කුඩාම ිනිනුම කියනෙ එක මේ තියන්නේ බින්දුව දශ බිඳුවයි දෙකයි කියලා මේ කුඩාම මිනුම. හද හරි. හැම වර්සාාමානයක විශ්කම් එක හාසාමානයි තමයි හැබැවල පාටාංක ලබාගන්න ඕනේ ඒකේ පැට්‍රිකල් එකක් ආවෝ තිරපසෙපතති මෙතන තියෙනවා බාහිර හනු මෙතන තියනවා. අභ්‍ය අන්තර හනු. හ බාහිරනු සහ අභ්‍යන්තර හනු තියෙනවා. ඉටපස මෙතැ යෙනවා මුරච්චිය කියන්නේ මේ පාටන්ක ලබා ගැනීමේදී තද කරන කොටස තියෙනවා. එතකොට ඔන්න ඒ කොටස්ටික පුතාලා මේක ක්‍රියාකාරිත්තය ගැ ගෙනගන්නවයිස්ේට හෙන දැන්වවා හලට කියල දෙන්න මේක භාවිතා කරලා කොහොමද පුුණීලයේ කටේ විෂ්කම්බේ මැනගන්න කියලාපුති. මේකද අපි ගන්නේ මේක තියෙනවනේ අ්‍යන්තර හනු අන්නේ අභ්‍යන්ර හු තමයි භාවිතා කරන්නේ මේකේ ඇතුළට විශ්කම්බේ මැන ගැනීම සඳහයනං ඔන්න අභ්‍යන්තර හනු මගින් හරිද. අභ්‍යන්තර හනුමගින් ඇතුළත වි්කම්බේ මැනගන්න හදන්නේ ඔන්න මුලිම එක අභ්‍යන්තර හනුවවා මේ ඇතුළත එක පුෂ්ටේ කට ම හේත්තු කරනවා. ඉළඟට මොව මෙහෙම හරිද. හරි ඔන්න මේ විදිහට මම මෙයාගින් හරිද. ාටාන් කියේ ලබාගන්න හදෙන් රිද ඔනු බාන්න එක අබ්‍යන්තර හනුවක් හේත්තු කරා එක පැත්තකට හරිද ඉටස අනිත් අභ්‍යන්තර හනුව හිල්ලා අනි පැත්තර හේත්තුකොරා දෙක හොටඩදර තද කරගත්තා දෙක හොඳර තදකරගෙන ඉලාන වලට මෙන්න මෙතන තිබ්බ අ මුරිච්චිය තිබ්බර ඇනේ තිබ්බේ අන්නේ ඇනේ මකින් මේක තද කරගන්න තියෙන්නේ හරිද මේක තද කරග අතර පස්සේ මංවලට පෙන්න්නන්නම් ඔන්න යනය පොඩ්ඩක් ගැලවුණනා හරිද ඒි හයිකරගම තැට එකතකොට අපිට පහසුයි. හරිගොන්න මෙහෙම මේ නේ තියෙනවානි මෙන්න මුරිච්චේ තියන මේ මෙහෙම තදකරාට පස්සේ හරිමයා චලයකින් තොරෝ අපිට එල්ිය ගන්න ොලහන ඔන්න ේදට. හරිද මේ අභ්‍යන්තර විශ්කම්බෙ දල පාටාක ලාගන්න මෙ විස්ථානගත කරා පැදිරි නේද ඔන්න මෙහම ර්ණිය කලිපරේ තියවා. මේ නිය කැලිෙරේ අභ්‍යන්තරහන යෙනවානනි. අභ්‍යන්තර හනු වලින් එකහනුවක් මුලින්ම් වර්ෂාමාන එක බිත්තිකට තියල තද කරගන්නවා ඉළඟට අනිත්හනුව ගෙනහිල්ලා. අනිත්්බිත්තියට වෙන විදිහට මේක තද කිරීම සිදුගන්න ඔන්න මේ විදිහට මේ විදිර තද කරගෙන හරද මේක එල්ලියටරගෙන තමයි පාටන්කය ලබාගන්නේ එක පාටන්ගගේ ලබාගන්නවට මේ වෙනසන්න පුළුවන් පුදේවනය කැලිපරයඒ වෙනස්සීම් පාලනය කිරීම සඳහා මෙන්න මෙතන තියන මේ ඇනේ තියෙන්නේ හරද යනය සම්බන්ධ වෙන්න ඕනේ හද මෙන්න මේ ටට හර්ද මෙන්න වෙදන් තිෙන අනේ තියෙනවානනි ඒ ඇනේ මොකක්ද කරන්නේ මේ වර්ණිය කැලිපරය වෙනස් නොවන විදිහට තද කර ගන්න ඕනි හරිදේ ඇනේ අපි ක්‍රියාකාර්තය ගැන සලගන්න ොකළ මුකෝ ඔන්න දැම් මේ විදිහට වර්ණිය කලිපරය මම මේක හිරකර ගත්ත අවල දැන් පේෙනවා. වනිය කැිපරේ අභ්‍යන්තර හනු බන්ද මේ දෙපැත්තර හිරකරගෙන තියෙන්නේ. හරද හරිෙනම් වණිය කැිපරරි අභ්‍යන්තරහනුකුතේ දැම්මේ අපේ මොකක්ද පුනිීලේ දෙපැස්සරමං හිරකරගෙන් තියන අභ්‍යන්තරය හරිහිනම් ඉලන් මකෝකරන්නේ මේක වෙනසක් වෙන් නැති විදිහට මෙතනින් එලියට ගන්නවා හර දුන්න එලියට ගත්තා දැම් මෙතනින් මේ සටහන් වෙන්නේ මේ තියෙන්න්නේ අපේ පුුණීලයේ විශ්කම්ය පුනිලේ විෂ්කම්ය බාගන්නුටක් මුලින්ම ලබා ගන්නවන දත්වය තමයි ප්‍රධාන පාටාංකෙන් කියදටහන් වෙන්න කියහෙන බලමු ප්‍රධාන පාටාංකය. හද ප්‍රධාන පාටාංකේම් පුතේ සටහන් වෙනවා හරි මෙතන බිින්ඳුවන තියෙනෙ මේ ප්‍රධාන පාටාංකේ සටිමීටර් එකයි සටමර දෙ එක සටිමිර තුන හතර පහ හය හත අටනමය. හද එ ප්‍රධාන පාටාංකයේ හදටමීටර. එකොලහයිදශම තුන කියනකට තමයි පළවෙනි වණිය එක සමපාත වෙන්නේ හරිද හෙනං ඔන්න අපි ගත්තා ප්‍රධාන පාටාංකේ සෙන්ටිමීටර හරිද එකොලහයිදර්ශම තුනයි. එනම් මේකට මොකක් දෙතු කරන්න ඕනි ප්‍රධාන පාටාංකේගේ එකතු කරන්න ඕන අපි මොකයාගේද. වර්ණියගේ නේද වර්නිියයගේ හ දැන්ව බල ඉලට වර්ණියගේ මුලිමක් ප්‍රධන පාතාන්කය කියෝගන්න ප්‍රධහන පාටන්කය අපිටආාවේ එකකොල හහිදශම තුනක් කියල හරි සැටිේ කොළ හදක්වා කිය ඉට පස තුන්වෙනියක තමයි කියැනෙ එකොල හිදශම තුන්වෙන කියනක තමයි මෙ වර්ණියකට සමපාතවෙලා තිබේ හද වලට බලම සමීප පෙන්න්න පුළුවන් වේද කියලා හරි පේවාන්න බන්න. සටිේ කොහ ගාට ආබපුතියේ ඉරවස එකොළහයි එකට සම්පාතවෙලා නෑ කොළහියිකට සම්පාත වෙලා නෑ. එකකොළහියි තුන කියකට තමයි මෙන්නම වර්නය බිඳුව කියන සමපාත වෙලා තියන්නේ ඒහිදා. අපේ ප්‍රධාන පාටන්කය කියෙ කොළ හිදශම තුන කියලගන්නවා ඊරකටට ගක්‍රන්තියන මුකල් සැටිමිේර් කොළ හිදශමතුනක් කියලා හරිද එකොල හිදශම තුනක් කියල ගන්නවා ඉල්කට අපට වර්ණිය පාටයන්කය මැනගන්න ඕන හෙන බලමු වර්ණිය එකක් අපේ ප්‍රධාන පාටන්කයට ආයිත් සමපාත වෙන්නේ කියයදිද කියලා. හරිද. අයි සමපාත වෙනවා පුතේ හරිද වණිය කොටස් කියීයකින්ද අයි සමපාත වෙන්නේ කියලා. අයි සමපාත වෙන්නේ වර්ණිය කොටස්.ඇදොට වාලා. මේ මිනූප කරන ගැන හොඳට මතක යිත් අලුත් කරගන්න පැටි කල්ලකට යන්න ස්සල්ලා මොකද අනිවාරය මේකාවත් එහෙ මාලට වණිය කැලිපරය මගින් දත්තේ සටහක කරගන්න උනත් එෙ නිවාරයෙන් දත්වය නිරදිව ලබාගන්න වෙනවා. හරිදපුතේ හරිහෙනම් වණිය කොටස් ණිය කොටස් වණිය එකේ. හය කියන එක තමයි මෙන්න මේ හයවෙනි කියන එක තමයි. ප්‍රධහන පරිමාණයට අයි සමපාත වෙලා තියෙන වර්ණියය හය කියන එක තමයි. ප්‍රධාන පරිමාණයට අයිත් සමපාත ලා තියන්නේ ඒන් ර්ණිය හය කියනෙකර වෙනකම් මෙතන පලවෙනි එක ද පහයි ර්ණිය දෙකට වෙනකොට වර්ණිය දහයයි වර්ණිය පහලවයි වණිය විස්සයි විසි පහයි වර්ණිය තිහකාගයක් තමයි. ප්‍රධාන පරිමාන්ට සමපාත වෙලා තියනෙ එහෙනම් ඔන්න වණිය තිහ. වැඩිකිරීම මලිමීර්ණ මිලිමී කුඩාම් විෙනුවනි කියද. බිඳ අයි දශම බින්දුවයි දෙකයි. හරද එහෙනම් තිහ බිින්දවදෂම් බිින්දුුවයි දෙකින් වැඩි කරලා මෙතන තියෙ සැටිමීට්‍ර වලින් පපුති. මෙයාවි සන්ටිමීට්‍ර වලින් ආ කිය මෙතන තියන මිලමිට්‍ර වලින් මේ දෙකට එකට එකු කරන්න බෑ හොඳ්‍ර මක තියාගන්න හරද මේකත් අයි සෙන්ටිමීට කරගන්න ඕන මේ අපි ප්‍රධාන පරිමාණයෙන් ලබාගත පාතාන්කයන ප්‍රධහන පරිමාණය කුළයි දශම තුනක් කියලා. සටහ වුණ අයට පස්ේ වර්ණිය කොටස් තිහ තමයි ලාට සමපාත වන්න වර්ණිය කොටස් තිහක් තොරේ වර්ණිය කොටස් තිහ කියන එක වැඩි කරන්නවා කුඩාම නිිනමේ කඩා ිනිනම ීර යන තේ බිදුවයිදශ බිදුවයි දෙයි මිලිමීටර් කියන්න එහ මෙතන මිමීර්වලිහ එකක් කියය. මේ ිලිමීර්වලින්ග ඒකය අපි සටිමීර කරන්න නන්න ොර දන්නවා මිමීර සැටිමීර කරන්න හයි බෙදීම තමයි සිදු කරන්න තියන හෙ අපි වැඩිරම හරද ොරවාලාට. මේ තියෙන්නේ කුඩාම මිනුම වැඩිකිරිමෝ ලා දාලා තියෙනවා හරියටම සූත්‍රයේ සමපාත වන කොටස් ගන හරි දෙෙනම් තියන ප්‍රධහන පරිමාණයෙන් ලබාගත්ත පාටංකය මේ සමපාත වන කොටස් ගණන මේ තියෙන්නේණියණිය කැලිපරේ කුඩාම මිනුම හර්ද එ අපි මෙතන පුතේ ප්‍රධාන පරිමාණ පාටාන්ග ගත්තේ සෙන්ටිමීට්‍රවලින්නේ මෙතැ ඒ එක කිය මිමිට වලින් තව සටමර මිමීම එකතු කරන්න බැහනේ එනම් මුලිම් අපි මෙයාවත් සන්ටිමීර කරගන්නත් ඕනේ මේ දෙක වැඩි කරන්නත් ඕන හරි දෙහෙන පඒදක වැඩිරුම ොවාට කැල්ලෙ දෙනවා අනිවාරං පැටිකල්ල එකේද තුවාට කැල්ලෙ පාත කරන්න පුළුවන්ෙනවා ටවල හර මොක බියස්ටිවල් කල්ෙක අ විදේශ කල යනෙඉද හෙන පිට තියෙන්නේ. බිින්දුුවයි දශම බිින්දුවයි දෙක කියන එක තිහෙෙන් වැඩි කරන්න. ද තිහෙ ඩි කරන්න හ අපට මූිකු පුුවන් කොහොමද හරද මේක කෙලින් අපට මෙහෙම කරන්න පුළුවන්. බින්ද අයි දශම බින්දවායි දෙක කියන තුනෙෙන් වැඩි කරන්න පුුව. මොක මේ තිෙෙන් වැඩිරන්න ගැන් හයික් ම කරන පුලුවන් ඒ අපටේනවා. හයයි. දසම බින්දුවයි බිින්දුවයි කියලා. හර්ද බයි බිින්ුවයි දසම බිදුවයි දසම බින්දුවයි හැයි කියලා එනවා අපිට උත්තරය. හරිද හරිහනම් දැම් මෙතන උත්තරය ආවනේ විදිහට බිඳුවයි දසම බින්දයි. හැයි කියලා හරිහෙනං ඒන්නේ මොකෙන්ද ඒකකය ඒකක එන්න පුතේ මිලිමීටර් වලින් ඒක අපි සෙන්න්ටිමීටර කරගන්න ඕන හරි දෙක මිලිමීටර වලින් එන්නේ දැන් අපිට ආාවේ කුඩාමිනුව ඕන මේ පැත්ත බලන්න හරිද මේක අපිට ආාවේ වර්ණිය කුඩාම මිනිුම බින්දවයි දශම බින්දුවයි දෙකයි. ඒක වැඩි කරන්න ඕන අපිට වර්ණියගේ සම්පාතුනේ කොටස්තියකට. ද කොටස්තිකට මේ එක වැඩි කරන්න තියෙන්නේ. එනම්ඒක වැඩිරන්න කොට අප මුලින්ම තිහෙෙන් වැඩිරන්න තියන තොන මේ වැඩිකරටස්ස අපට බිින්දුව මුලින්ම දහයිෙන් වැඩි කරන්න පුළුවන් දෙකම හර්ද දෙකම දහයෙන් වැඩිරලා එනකොට. අප උත්තරේනවා? හර්ද. බින්දුවයි දශම බිදුවයි දශම බින්දුවයි බින්දුවයි හයයි මිලිමීටර කියලා. හර්ද. ද බිඳුව බිඳුවහ මිීමර කිය ෙෙනම් මේක ම සැටමීර කරගන්න ඕන සැටිමීර කරන්න ඕනික කියැ අයි්‍යහයිෙන් බෙදන්න ඕනනි අයිදහයිම් බෙදනව කියන්නේ බපුතේ හරද මේක සැටමේර හයිම් බදන්නෙපැයි එනයිදහම් බදෙනවා කියන්නේ බිින්දුවයි දශම බින්දුවයි හයයි සෙන්ටිමීටර කියන එකකය තමයි හරිද ිමර බිද දශමහක නෙ වැඩිරවස මිමීමර ිින්දුව දශ හැක නේ රිද බිදවශ බිදුව හැක්නේනේ හද මිලිමීටර බින්දුවයි දශම හයක්.මිමීටර බින්දුවයි දශම හයක් හරිද ඉට පස්සේ මිලිමර බිදුවයි දශම හයයක්කවට පස්සේ මේක මම සෙන්ටිමීර කරගන්නම ගද්ද කරන්න ඕනේ. හරිද. ද දශමහය මේ එකක සැටිමීර කරන්න මොක්ද ම කරන්න ඕනේ දහයිම් බෙදනක දහයිම් ෙදනකොට අවද මස්ථානයක් මේ පන්න ඕනේ ඒක කියන්නේ බින්දුවයි දශම බින්දුවයි දශම බිදුවයි හයයි. සෙන්ටිමීටර් කියන ඒකෙන් තමයි අපිට සෙන්ටිමීටර් වලින් උත්තර එන්නේ හරි දෙනනා හොඳර මතකතියා ගන්න මිලිමීටර් නම් බින්දුවයි දශම හයැයි මිලිමීටර් සෙන්ටිමටර් නම් බිඳුවයි දශම බින්දුවයි හයැයි සැටිමටර් හරි දෙනෙන අපම මේ පැත්තට ඔන්න ැ මෙතන ප්‍රධහන පාටන්කයවපුතේෙ කොළ හියිදසම තුනක් කියලා මෙතන වනිඒකාවා කියද. සෙන්ටිමීටර් නං බින්දුවයි දශම බින්දුවයි හයක් කියලා හරිද. ටමර් න බිදුවයිදශම බින්දුවයි හයක් කියලා. හද සිමීටර බිදුවයි දශම බිදුවයි හයක්. එක එකතු කරන්න ඕනි ප්‍රධාන පාටන්කෙන් කියදාවී. එොළ හයි දශම තුනක්. හරිද අරහිනම් මේ එකතු කරන්නට පස්සේනවා පති. හරිද මෙම එකතු කර බින්දුවයි දම බිඳුවයි හයක් එකතු කරතිය හිනා අපටේ නවා එකොළ හයි දශම. තුනයි අහයයි සන්ටිමීටර කියලා. හරි දෙහෙනං. අපේ ඔන්න වර්ණිය කැලිපරය භාවිතා කරලා පාටාන්ක කියය ගත්තොත් එහෙම අපිට එනවා කියද්ද. එකොළ හයිදශම තුනයි හය සෙන්ටිමීටර කියලා සාමාන්‍ය අඩ්ුල භාවිත කරල ගත්තහ පාටාංකයාවේ. එක්ොළ හයි දශම තුනක් කියලා හරි දෙෙකොළ හයි දශම, හරිහෙනම් ඔය විදියට තමයි අපිට වර්ණිය කැලිපරය භාවිතා කරලා පාටාංක ලබාගන්න වෙන්නේ හරිද හරිහනම් දැම් මෙතනින් අපි අරය විස්කම්බේ මැනගත්තන මේ ගතක විකම් විශ්කම්බිකාගේ හ විශ්කම්බිකාගේ මැනගත්තන මේ විශ්කම්බිකාගේ මැනගත්තර පස්සේ දැන් අපිට කරන්තියෙන්නේ ඒ විශ්කම්බිකාගේ භාවිතා කරලා අපේ අරයට ඒගාගේ දාලා එච්ව හොයාගන්න වීදන්නවා දැන් දන්නවා එට එක්්ච තමයි වාගන්න යන්නේ හරද ෙනම් එච්ච තමයි වාගන් තියෙන්. වී කියන්න කියපුදේ වී කියන්නේ. මිලලී අනුතුක් මිලලී අනුතුනාක් හරද එනි අලුත් පිටුවක් ගමු හරිද එෙන දත්තටක මතක තියාගන්නයා ඔන්න වී සමානයි ෆයියාර් වර්ගය එච්. හරිද. වී කියනකාව අපිට මිලිලීටර අනුතුනක් කියලා. හරදබතති එච් කියන ආර් කියනෙ කාවා එකකොළ හහියිදශම තුනක් නයාවේ අපි නිකම් මෙදන ගා හදන්න පහසුවන විදිහට. එකකොල හහි කල ගමු ග සෙන්ටිමීර්ෙ කොල් හැබදීම දෙක් විශ්කම්බෙොල් හේ හරිදෙකොල හබෙදීම දෙක්. එතකොට අල අආපුුදත්ම වල භාවිතා කරන්න ඕනේ. හර්ද මෙතැනින් සාමාන ඩලෙෙන් ැලූ හමාව පෙකොළ හිදශම තුනක් කියලා වනිිය කැලිපරය භාවිතා කලලා බැලූ හමෙටාව එොල හිදශම තුනයි හයයි කියලා. හද එකොලයිදශම තුනයි හයයි කියලා. දෙහෙනම් ඔන්න යවිදිහට ආවට පස්ස. හරිද අපිදැම් පුුවන් පාටංක වලින් උත්තරේ ලබාගන්න. හරද බලමු වී සමානයි මල්ලීට අනුතුනයිනනි උදේ ිල්ලීර සමාனை වෙනවාමොකරද. ගන செටිමීටර වලටත්. හරද ිල්ලීර සமானයි ගන செටිමீර වල එෙන අපි ියයා ගන්න පුළුවන් මෙහෙම? දෙැඟ මේක සෙන්ටිමීරවලින්තම මේ එකත් ඒක අරගෙන ති ඒක දම් මේකත් ගනසෙන්ටිමීර වලින් දාගන්නක හොඳයි. හද හරිහ නඟ ලා ලියාගමු හර්ද අනු තුනයි ගන සන්ටිමීටර හද සමානයි ෆයි කියල කියන්නේ විසි දෙක බෙදීම හත. හරද ආර් කියන්න බුතේ එකොළහ බෙදීම දෙකේ වර්ගය වැඩිකිරීම එකොලහ බෙදීම දෙකේ වර්ගය, වැඩි කිරීම H හර දෙහෙනං මෙන්න මේ සූත්‍රය සුළු කරහම අපි Hච කියන එක වර්ශාපතනය උස කියන එක එනවා දත්තයක් වශයෙන් සෙන්ටිමීටරවලින්. සැටිමීට වලින් එන්නේ හරි දෙතකොට සාමාන්‍ය වර්ෂාපතනය මැනගන්නේ මල මම වලින් එතකොට ඒනගේ දහයින් වැඩි කරලා අපිට පුළුවන් මිලිමීෝ කියදද කියලා ලබාගන්න හරිද හරිහෙනම් ඔය විදිහට තමයි ගන හදන්නර වනිියේ මොනොහරි ගන අංශයෙන් ඇැලුතිබොදධහම මේ එක වාලා හදාගන්න මතකතියාගන්න මංකිර දුන්න තිේරේ හද ඩී කියන එක ඒන්නේ සරල මොකක්ද අඩරුල දුන්නත් එහෙමේ අන්ද්‍රරුල භාවිතා කරලා මැනගන්න පුළුව තු අදුල දාලබ ැගත්ෙහම කොල හිදශම තුනයි කියනෙ කාවේ වර්ණිය කැලිපරය දුන්නොත්ෙ එහෙම වනිය කලපර දත්තේ ලබාගන්න ඕන මුලින්ම අභ්‍යන්තර හනු ගාන්ට. අපේ මිනුම් සලින්න්්‍රෙඩ් හිරකරලා. ඊළඟට ප්‍රධාන පාටන්කේ කියෝගන්න ඕනේ මුලින්ම ප්‍රධන පාටන්කේ කොළ හිදසම තුනා. ඊලන් ප්‍රධාන පාටන්කේ කියයෝගතට පස්සේ වර්ණිය පාකය ලබාගන්න ඕන ර්ණිය පාටන්කගේ ලබාගන්නකොට පුදේ සමපාත වන කොටස් ගන්න බලන්න ඕනේ ඒ සමපාත වන කොටස් ගන්නන හරිද කුඩාම මිනිමෙන් වැඩි කරන්න ඕනේ. සමපාත වන කොටස් ගන්න කුඩා මිනිමෙන් වැඩි කරන්න ඕනේ. එතකට අපි වර්ණිය පරිමාණය සෙන්ටිමීර්වලින් ගත්ත හින්දා මෙතන ඩාමිනිනම මිලි. ලින්ගනෙහිදා ඒ ත්තද දෙකට එකතු කරනකොට අපි සැලකිලිමත්ෙන් නොන හමරගෙන. අපිට අවසානයේ මෙතනින් උත්තරේ ලබාගන්න ඕනේ සන්ටිමීටර කියී අදද කියලා. හර දෙහෙනම් දැන් ඔය විදිහට අපි විෂ්කම්බේ ලබාගන්නවා. විෂ්කම්බේ ලබාග අතර පස්බුති අපි මේ පරිමාවත් දන්නවා හරද ෆයිද දන්නවා. විෂ්කම්බේ මැනගත්ත හිඳද ආර් කියෙනෙක් එක නත් දන්න අහෙනං වර්ෂාපතනය උස කියනෙ එක අපිට එච්වලින් හොයා ගන්න පුළුවන් වෙන ච්වලින් හොයාගන්න ලුවන් වෙන හරි ප්‍රශ්නතියවාද පුතාලට අපි ගත්තේමිල්ලීට ගන සටිමීට වලඩට සමානයි කියන එක තමයි ඊට පස්සේ ගත්තේ හරිද එහම් ඔය විදිහට තමයි මේ සර්ලවර්ශාමානයේ දත්ත ලබාගැනීම සිදු කරන්න තියෙන්නේ සරලවර්ෂාමානයේ දත්ත ලබාගැනීම සිදුකරන්න තියෙන්නේ ඔන්න ඔය විදිහට හෙනම් වලට සමහර වෙලාට බුතේ කෙලිම්ම දෙනවා ක්‍රමාංකිත හරිද. මෙට මෙතන පාටන්කේ යම්කිසි වෙනසක් වෙන්න ඕනේ හරිද මෙතන පාටාන්කේ යම් කිසි වෙනසක් වෙන්න ඕනේ ඒකත් එක්ක ඒ පැත් ගණටික පුතාල සුළ කරන්න හරි ේදක වැඩිකරට පස්සෙ ඇල්ලකින් හරියට වැඩි කරලා හරි දෙ යන අගයන් දෙක එකතු කරලා හරියට මෙතන ඩී කියන එක ගන්න තුරාල්ට හරියටම ඩී කියන එක ගන්න පුළුවවා. හරිද තිහ වැඩිකිරීම බින්දුව ඇදශම් බින්ඳුවයි දෙක කියන එකනෙන්නේ. එතකොට තිහ බිින්දවදෂම් බිඳුවය දෙකින් වැඩි කරලා ඒක එනවා මිලිමීට කියන එකකින් ඒ මිලිමී ඒ කිය එකගේ සෙන්ඩිමීර්වල්ල පරිවර්තනය කරගන්න ඒ සෙන්න්ඩිමීරවල පරිවර්තනය කරට පස්සේ ෙන්ඩ මේ ප්‍රධාන පාටන්කට එකුතු කරන්න ඒ එකතුරලවාසේ ඩ කියනෙක වාලට ඇතතිනින් නවා ඒනාගේ දෙකෙන්බෙදම ආර් කියනකට දාගන්න හර පැදිලීද ෙනම් ආර් කියනකට යගේ දාගැන ඉළඟට. හර මේ සුළුකරබු විදිහට යාලට සුළුරගය පුළන් වී සමානය යිවාර් චක්කන සූට්‍රේන් අපි ීදන්නවා අනුතුනයි මල්ලීර කියලා අපි දන්න මිල්ලීර් සමාන වෙන ගන සැන්ටිමීටර් කියලා ඉති ඒන් අනුතුනයි ගන සැටිමීට කියල අපට ඒ ගන්න පුුවන් ඉට අපි ආර්දන්නවා අපි එකො හයි කියලා මෙතන ගත්තා දලවශයෙන් අපට එක කොළ හිදසම තුනයි වගේ ගන්නනාව ඒ කොළහ කියල කියන්නේ විශ්කම්බය ඉතින් ඒක හින්ද අපි දෙකෙන්බ දන්නවන අය ගන්න හින්දා. හද දෙදවට අපි මෙන්න මේ විදිර සූට්‍ර ආදේශකර වී කිය. න්නේ අනුතුනයි ගන සෙන්ටිමීටර වර්ගන මේ ගන සෙන්ටිමීටර හරිදේ වගේම විසි දෙක බෙදීම හත වැඩිකිරීම එකොළහ බෙදීම දෙකේ වර්ගය ආයි වැඩිකිරීම එකොළහ බෙදීම දෙකේ වර්ගය වැඩිකිරීම එච් එෙන අප එච් ක එක උත්ත කරගෙන මෙන්න මේටික සුළු කරනාාට පස්සේ අපිට එනවා එච්චෝලාගේ ඒ යන වර්ෂාපතන ප්‍රමාණය සෙන්ටිමීටර් වලින්ගේතුළව මේ වර්ෂාපතන ප්‍රමාණය සෙන්ටිමීටර් වලින් ආවට පස්සෙබති මෙයාගේ අපි මිලිමීර් වලට හරෝ ගැනීම සිදුකරන්න ඕනේ, හද මලමී්‍රවල්ට හරෝගැනීම සිදුකරන්න ඕනේ. අඩරුවලෙන් සහ නය කලිපරෙන්ගෙන දෙකේම ගන්න ඕන්නනෑ වාලට දීල තියන මමුකගද ඒ දීල තියෙන දෙකින් එකකින් ලබාගත්තනං ඇති හරිදිහෙනං සරලවර්ශාමානයෙන් පාටංග ලබා ගනීමේදී ඕක තමයිරන්තයන්නේ හරද එනවා යාලට පුදේ සරලවර්සාාමානය සඳක් ක්‍රමාක මනිනු සිිින්ද්‍රේ දී තිබොත් කිසිම ගැටලුවින් තොරව මිලමිට වින් කෙලිම් පාටන්කේ ලබාගන්න පුළුවන් මේ විශේෂිත මිනිනුම් සිලින්ද්‍රේ දීලාන ඇතිවුණොත්හෙම මයි යාලට මෙන්න මේ සාමාන්‍යයෙන් මොකද මිලලීටර් ලින් ්‍රමාංකිත ගත කල් තිය නත්තන් ීට්‍රවලින් ්‍රංකිත ගත කරල තියෙන මිනුන් සීන්ද්‍රය භාවිතා කරලා එමගින් ගණනය කිරීමකින් හරිද වර්ෂාපතනය උස කියද්ද කියලා ගන්න ඕනේ හ සම්‍ර වලින් හරි නැත්තං අවසාන්ට මිලිමීර් වලින් හරි ලබාගන්න පුළුවන්. පැහැදිලීද කෝ පශ්නතියන කටෙන් ඕන න්න හරද පැහැදිලීද කොහොමද පාටන්කේ ලබාගන්න කියලා දාන චඩ්බොක් එකට. අප හැල්ලි කට ව දාන චට් බක්ස මසෙජ් එකක් හරි හරි කවර හරි මේ ක්කොම සුකර උපතෙක් න්නවා දාන බා චට් බක් එකට මේ ඔක්කොම සළිකරපුතෙක්කින්න්න දාන්න එතකොට මේ එනාගේ මේක එෙනගේ අපිස්සල්ලා මෙට මේ ක්‍රමාංකිත මිනුම් සිිලින්ද්‍රරිෙන් පු අගේටම සමානවෙන්න ඕනේ හරිද ක්‍රමන්ක මනන් සිරිද්‍රෙන් ගේම සසාමාන වන්න ඕනි මුොෝ මේකම දැම් ජල්පමාන අප අරක දැම්මේ ඉදි මෙන්නට මෙවිත අවසාන්ටනාගේ අපි හරියට දත්තටික සටහන්කරගෙන ගා ක්‍රමාංකිත මනිනු සිලින්ද්‍රයට එනෙක්ම සමානවෙන්න ඕ හද හරියට හදපුතෙක්න්න දානපුලන් චටඩ්බොක්ක පු තාා දාාතියවා සමාන වෙනවා කියලා. හරි. ට ඒ ගාන දදාන්න ට්බක් ෙල්ිගම් චනල්ල ත ටෙල්ිගම් චල්ලෙ ම හමෝම බලාගනපුල හෙනම ඔන්න ගාන හදන විදිිය කෙලදුන්න පුදාරට සු කරලා ගාන හදාගන්න තියන්නේ පැහළල දන්දර හිෙනංම් ඔන්න විදියට තමයි සරලවර්ෂාමානයේ හරිද සර්ලවර්ෂාමානයේ පාටාංක ලබාගැනීම සිදුකරන්න හිෙනම්. අි සරලවර්ශාමානයකි නොපකරණය මෙතැනින් අයිංකරගමු. හරිද සරලවර්ශාමානයේ පාටාංක ලබාගැනීම සිදු කරන්නේ ඔන්න ඔය විදිහට. නමේයි දශම හයි හතක් කියල ඉල තියෙන නමේ දශම හතයි මිලිමට කියලා. හරිද එහෙනං බලන්න පුතාලටත් ඒයාශ්‍රිත ගානක් ආවද කියලලා. හරිහෙනං ඒ අපි කතාකරපුති හද සරලවර්ෂාමානයේ පාටාංක බාගන්න විදිහ. ඉළඟට අපි බලමු. සරලවර්ෂාමානයේ පාටංක ලබාගත්තරට පස්ස අපිට කතා කරන්න තියන්නේ. උපරිමහා වමුෂ්ණත්තමානය ගැන. හරද මේ උපරිමහා උෂ්ණතමාය කියන එක බති හර්ද උෂ්ණනත්තමාන දෙකක්තියනවා අලට පේන ඇති එක උෂ්නතමානයක් ඔන්න උඩින්ම සටහංකල තියනවා මිනිමම් කියලා ඒක කියන මිනිමම් කියන උෂ්නතමානින් පපුතේ අපි ලබාගන්න පුළුවන්ගෙන් අවමුෂ්නත්තගේ කියනක අනිත්තගේ සටහංකලතියනවා මැක්සිමම් කියලලා මැක්සිමම් කියන උෂ්ණනතමානයෙන් ලබාගන්න පුළුවන්ගෙන්න්න අපිට. උපරිම උෂ්නත්තාගේ හරහෙනං උපරිම හා උමුෂනත්තමානය උෂ්නතමාන දෙකක් තියෙනවා එකක් අවමුෂ්නත්තමානය අනිත් උපරිම උෂ්නත්තමානේ ේ ති අවමුෂ්නත්තමානය මේ උපරිමමුෂ්ණත්තමානය. හද එතකොට මෙන්න මේ දෙකේම් පුති ඔලට පේනවා දර්ශක දෙකක් තියනවා. හරද බලන්න. දර්ශක දෙකත් තියනවා ආලට පේනවා හරිද මෙන්න මෙතන ආවල් ඔන්න පේන්නේ නිල්පාට දර්ශක දෙකත් තියනවා පේනවා වගේම අනිත්උප කරණත් මේ උඩිින් නිල් පාට දර්ශකයක්ත් තියනවා පේනවා හරිද මේ උපකරණය පති ද්‍රවේල සබි භසාමාන්‍යයෙන් භාවිතා කරන්නේ රසදය හරිද ඒ වගේ රසදය ද්‍රවට උඩින්න් මෙන්න මෙතන තියෙනවා මධ්‍යසාර වාශ්ප එක කියන්නේ මිනිම අවමුෂ්ණත්තමානයේ තියන්නේ මේ අවමුෂ්ණත්තමානයේ උඩින් තියනවා මධ්‍යසාර වාශ්ප. පරි ්තමාන ඩින්තියෙනවා රිත්තකයක් මොකද තියෙන්නේ රිත්තකයක්. එතකොට මෙන්න මේ මධ්‍යසාර වාශ්ප කියනෙක පුති ෂ්ත්තය සමඟ ටක්ගාලා සංකෝජනය වෙනවා. ඒ සංකෝජනය වීමත් සමඟ. මෙන්න මේ දර්ශකය මොකද වෙන්නේ ඒ සංකෝජනයක් එක් මේ රසදිය කඳේ ප්‍රසාරණයක්ත් එෙක් දර්ශකය. අදුවෙන ැ දක්වා හලට යනවා දැ මෙතැ තියන්න මේ සෙල්ියස් බිදුව කියන එක සෙල්සිස් බිඳදුවේ නම් මේ විදිහට ඉහලට යාම සිදුවෙනවා. හරි දෙහෙනම්. දෙයක්පිට අද දවස තුළ අවමුෂ්ණත්තේ වාර්තා වනි කීයද කියන එක මේ දර්ශකයේ තිය නිල්පාර්දර්ශකය ඒ නිර්පාර්දර්ශක ඉහල කෙලවරින් බලාගන්න පුළුවන්. හෙනපුති අද දවසේ අවමුෂ්නත්්‍යේ වාර්තාාවලා තියෙන් අප පින්න ප්‍රදේශයට සෙල්සිස් අ සල් සංසක, දහ හටක් ලෙස තමයි වාර්තා වෙලා තියෙන්නේ එකන් අපේ ඉන්න දේශයේක ස්ථාන කත කරලා තියනකොට ඉගන්නන්නේ කුරුණනඇගල දේ ඇතම සල්ි සංක හ නමේ ෂ්නත්වය තිබනෙන හැබයි කාම්රවල තත්ත්වත් එක් සෙල්සිිය සංශක දහ නමයක උෂ්ණත්තයක් තමයි. අවමුෂ්ණත්තය ලෙස වාර්තා වෙලා තියෙන මෙන්න මේ අවමුෂ්ණතමානයේ මේ කොටසතියන්නේ කොටස උඩින්ම තමයි පාටාංගක ලබාගන්නන්නේ හරිද ඉලකට අබබලු උපරිමුෂ්ණත්තමානය උපරිමුෂ්ණත්තමානය තියෙන පැත්තෙත් යාලට පේනවා මේක මේ විරබුදේ අධහරයට ක්‍රියාත්මක වෙලා හැම උපරනත කොට මේ පරිමු්ණතමානය පත්තෙත් මෙන්න මේ කියන දර්ශකය මකින් තමයි පාටාංක ලබා ගැනීම සිදුකරන්න ඒවගේම වලට පේනවා මෙන්න මෙතන තියෙනවා ප්‍රිස්් කරන්න බට එකක් මේ බටන එක මින් තමයි පපුති අපිමකක්ද කරන්නේ මේ උපකරණයෙන් අපි ක පාරක් පාටාන්ගේ ගත්තහම අයිපාර පාටාන්කය ලබාගන්න මේ දර්ශ දෙ රසදිය කඳ මට ගේන්න ඕනි. හරි දඒ රසද කද මටට මේ දර්ශක දෙකම ගේන්න පුළුවන් මෙන්න මේ කියනකොට ප්‍රශ්කිීම් මගේ ැන්වරබාන මෙන්න මේ උඩමතියන දර්ශය මේ උඩමතියන දර්ශකය පහලට එන විදි හරිද. හරිද අද දැකෑ. ඒ උඩමතියන දර්ශකය. හලට ආවා හර උඩමතිය දර්ශකය පහලටයම සිදනාා එ ඔන්න ඔයවිදිහට තමයි මෙන්න උපරිම හා උමුෂ්ණත්තමානය කිය ෘෂ්ණත්තමාන දෙකින් පාටාංක ලබාගැනීම සිදුකරන්නේ. හරි දෙහෙනම් හැමකෙම මෙන්න මේ තියන කෙලවරවල්වලින් පාටාංකාගයම් ලබාගැනීම සිදුකරනවා හරි උපරිමුෂ්ණත්තමානයේ සහ. අවමුෂ්ණත්තමානයේ කියන උපකරන දෙක තුළම. හරි දෙෙනක් මේකෙන් ඔන්න දවසේ උපරිමමුෂ්ණත්තාගේත් දවසේ අවමුෂ්ණත්තාගත් මැනගන්න පුුවන් බුතේ වගේම මේ උපකරණින් දිනත්තුළ වාර්තා වූ සාමාන්‍ය ෘෂ්ණත්වයත් මැනගන්න පුළුවන්. කොහමදේක මැනගන්නේ. පුර මුක්්ණතමානයේ පාටාංකය සහ. අවමුෂ්ණත්තමානයේ පාටාංකේකිනැයි පාටාංග දෙ දෙක එකට එකතු කරලා. ඒක දෙකෙන් බෙදීම මගින්. දවසත් තුළ වාර්තා වූ අවමුෂ්නත් අගේ මැනගන්න පුුවන්. පැළ ගදන්දරහෙන අතක තියාගන්න. පරිමුශ්ණතමානයේීමමගේ උපරිමුශ්ණනත්තාගේත් අවමුශ්ණතමානේමගේ අවමුෂ්ණත්තාගේත් ඒවගේම දවසේ සාන්‍ය ෂණනත්තය මැනගන්න ඕනම්. මේ දෙකේ පාටාංක එකට එකතු කරලා දෙකෙන් බෙදලා දවසක් තුළ වාර්තා වූ සාමාන්‍ය උෂ්නත්තාගේ ලබාගන්න පුළුවන් වෙනවා. හරිද හරිහෙනම්. දර්ශකයේ පහල කෙලවරින් තමයි මිනුම් ලාගැීම සිදු කරන්න. හැ ර්ශකයේ පහල කෙලවරින් අපි මිනුම් ලබාගැනීම සිදු කරනවායි. මනිනුම් ලාගනේ ලබාගන්න මනිු මේ පාටාංකවලින් උපරිමුෂ්ණත්තමානය පැත්තිෙන් උපරිමුෂ්ණත්තාගේය අවමුෂ්ණනත්තමානය මැත්තිං. අවමුෂ්ණත්තාගත් මැන ගැනීම සිදු කරන හරන ඒදත්තම උපරිම අවමුෂ්ණත්තමායෙන් පාටාංක ලාගන්තය මේ මකත් අංකශෝධනයකිරීම වගදයක් කරන්න නැහැ. අපි පාටාංක ලබාගත්තර පස්සේ. ආයිත් පාටාංකයක් ලබාගන්න ඕන්නම් මෙන්න මේ ෆ්‍රශ්ක ඔබලා හරිද මේ දර්ශක දෙකම හද උෂ්ණත්තමාන් දෙකේ තියෙන දර්ශක දෙකම මේ රසදිය කඳ මතර ගන්න ඕනේ හරිද ඊට පස්සේ තමයි. ආයිත් පැෑ විසි හතරක් මේ උපකරණය තියලා, ඒ පැවිසි හතර තුළ වාර්තාව උපරිමුෂණත් අගේ සහ. අවමුෂ්ණත් අගේ මැනගැනීමට පුළුවන් වෙන්නේ. හරිදය නම් මේ අපි භාවිතා කරන ෝ වයගෝලය උපරිමුෂ්ණත්තය අවමුෂ්ණත්වය හොයාගන්න හරිද ඊළඟ උපකරණය තමයි. අපිට පාටාංක ලබාගන්න තියෙන. ද හරි ඊළඟ උපකරණය තමයි අපිට පාටංක බාගන්න තියෙන හරිද තෙත්තා වියලි බල්බ උෂ්නත්තමානය මොකක්ද තෙත්තා වියලි බල්බ උෂ්නත්තමානය කිය උපකරණය හරිද මෙ එෙත්තා වියලි බල්බ උෂ්නත්තමාය කියෙන් උපකරණය පති අපි එකම උෂ්ණත්තමාන දෙකත් තමයි භාවිතා කරන්නේ හ දෙකම් වර්ග උෂ්ණතමාන දෙකක් භාවිතා කරන්නවා හැබැයි උෂ්නත්තමාන දෙක වෙනවෙනව නම් වෙනවා ෙත් බලබ ෂ්නත්තමානය සහ වියලි බල්බ උෂ්ණත්තමානය කියලා කොහොමදේක නම් වෙන්නේ මේ ෘෂ්ණත්තමානයක වර පිටිපස්සේ පේන ඇති එක උෂ්නත්තමානයක බල්බය කැන්න එක උෂ්නතමානයක බල්බයට කැන්න ස්්‍රදික ඇල්ක් ගැටගහලපුති ඒ කන්න ස්්‍රදිිකෑල් ජලභාජනයක ගිල්ලල තියෙන්නේ හරි එක උෂ්නත්තමානයක බල්බයකට කැන්න ස්්‍රදිික ඇල්ලක් ගැට ගහලා ඒ කන්න ස්දිිෑල් ජලභාජනයකගෙල්ල තියෙන්න්නේ ඉතින් අන්නේ ්නත්මා. අප කියනවා තෙබ බල් බෂ්නත්තමානය කෙල්ම අනි පත් තිය ෂණනත්තමාය පු හෙම කිසි වක් නැහැ ඒකසාමාන්‍ය විදරේ උෂ්ණත්තමානයේ බල්බේ තියනවා. ඒක අප කියනවා වියලි බල්බ ෂ්නත්තමානය කියෙහ තෙත් බල්බේ සහ වීල ල්බේයනක වෙනස්සෙන්නේ එකම වර්ගේ උෂ්නත්තමානෙකක්ත් තියන්නේ හැබැ එක ෘෂ්නත්තමානයක පහලින් තියන බල්බට කැන්නස් දික ඇල්ලක් ගැට ගාලා ඒක ජලබාජනක ඔ බල තියෙන හිද ඒ එක අප කියනවා. එ බල් ෂ්නතමනය කියලා අනිත්්‍යක අපි කියනවා. වියි බල්බපු ෂ්නත්තමානය කිය. හෙනපි බලමු මේකින් කොහොමද පාටාන්ක ලබාගන්නන්නේ කියලා දැම් බලන්නවාට පති. මේතියෙන්නේ වියලි බල්බ ෂ්ණත්තමානය කියන එක මේ ්‍රයි බල්බක මේ තියෙන්නේ. බබ ෂ්නතමානය කියන එක තොට තෙත් බල්බේ කියන එකෙතකොට හැමතිස්සම වලිබල්බ ෘෂ්ණතමානයේ පාටාන්කය වැඩි දන්වලට පේනවාමේ රතුවාට දර්ශකය තියන දෙකම රතුවාර් දර්ශකෙන් තියෙන් එතකොට ව සමීපවාලට පයි මේ වියලි බල්බය කියයේ හරද මුොක වෙලා තියෙන උෂ්ණනත්තාගේ වැඩීමේ හරද ඔන්නවලට පේනවාදැ හොට මේ වියලි බල්බේ කියනක ෂනත්තාගේ වැඩි මොකද මේ වලි බල්බේ කියනකින් පෙන්න්න බති සාමාන්‍ය පරිසරයේ තුළ තියන උෂ්ණත්තාගේ හරිද තෙද්බල් පුෂ්ණතමාේ පාටාන්ගේ හැමතිස්සෙම වියලිබල්බ පුෂ්නත්තමානේ පාටාන් කෙර වඩ අඩුව අගයක් ගන්නවා මොකද මේ තෙත්්බල්ව උෂ්නත්තමානයේ තියන තැන ජලේ වාශපවීම සිදුව අඇර කැන්නස්සිදිි කෑල්ල මකින් ජලපාජනයේ තියෙන ජල ටික ුරාගෙන ඒ උරාගන්න ජලේ ටික තෙත්්බල්බේ සයිද ෘෂ්නත්තමානයලා තියන තැනින් වාශපවීම සිදුවනයි වාශස්පවීමත් සමඟබති ඒ පරිසරයේ ආර්ධතාවේ වැඩි වෙලා එතන උෂ්ණනත්තේ පහලයාම සිදුවෙනවා ඒ පහලයාමත් සමග තමයි මෙන්න මේ තෙත්්බල් භෂ්ණත්තමාන පාටාන්කය අඩුවීමම සිදුවෙන ෙෙන වීලිබල් භෘෂ්ණතමාය සාමාන්‍යයේ වැඩි තෙත් බල් ගෘෂ්ණතමානයේ පාටාන්කෙ අඩුව යදවට දැන්වාලගේ මේකින් හනු මෙන්න මේ වගේ ප්‍රශ්නය මොකක්ද පරිසරයේ නැත්තං කාබරයේ හරිද සාමාන්‍ය උෂ්ණත්තාගේ දක්වන්න කියලා කියන්නේ තෙත්හහාවිියලිබල් භෂ්ණත්තමානයක් දී ලබුතේ ද එෙත් හා ේඩි බල් ෘෂ්ණතමානයක් වාලට නිදර්ශකයක් තුළ දීලා. කාබරී සාමාන්‍ය විෂ්නත් වගේ සහ කරන්නගල කියන බොදේ කාමරේ සාමාන් ෘෂ්නත්තාගේ ලෙස වා සහකරන්තියෙන්නේ. වියලි බල්බපු උෂ්නත්තමානයේ පාටාන්ෙතො මේ විදිහට ඇස්මට්ටමින් මේ උෂ්නතමානයේ පාටාන් කියෝගෙන. හරිදාය අපට පේවා සෙල්ිය සංශක විසි හතරකාටා විසි. හතරක පාටාංකයක් පේනවා වියලිබල් භෂ්ණත්තමානේ එහෙනම් වියලිබල්බ උෂ්ණත්තමානයේ පාටාංකය, සෙල්සිිය සංශක විසි හතරයි. හරද මේ සෙල්සි සංසක විසි හතරයි කියල කියන්නේ මේ අවස්ථාවේදී මේ වායුගෝලය තුළ පවතින උෂ්ණත්තාගේ නැත්තම්. කාමර උෂ්ණත්තේ කියනෙ එක හෙෙනම් ඔන්න අපි මුලිම වලිබල්බ උෂ්ණතමාන පාටන්කය ගත සෙල්සිෙස් විසි හතරයි ඊලාට ෙත්්බල්බ ෂ්ණතමානයේ පාටාංකය ගන්නවා තෙදබල්බ උෂ්ණතමානයේ පාටාංකය අපිියා ගමුත් තෙත් බල්බ කියලා තෙද්බල් පුෂ්ණතමානයේ පාටාන් ැබට සටහන් වෙනපුතිේ සෙල්සිිය සංශක දහ අටයි කියලා සෙල්සිය සංශක දහ අටයි කියලා එෙනවලට සමීප පෙන්න්න බැරිවීම මේලයි මංවලට පෙන්න්නන්නම් හරිද හරි. එ උන බාන්න න් විීලිබල්ප පත්තනි මේන් විලිබල්බය පැත්තනි විලි බල්බේ පත්තේ උෂණත්තේ පාටාන්ක අපට පෙ සෙල්ය සංස විසි හතරයි කියලා තෙත් බල්බේ පැත්තේ පාටාංක අපට පේන්න පති සෙල්ිය සංශක දහ අටයි කියලා. හරිද සෙල්සිය සංසක දහටයි කල න්න ඔන්නව විදිහට විිලිබල් පුෂ්ණතමාන පාටන්ගේ සහ තෙදබල් පුෂ්නතමානයේ පාටාන්කය ඇස්මට්ටමින් කියෝගන්නවා හරි දෙහෙම කියෝගෙන ඒ දත්ත දෙක මෙම සටහන් කරගත්තා. හද බලන්න ඒ දත්ත දෙක අපි සටහන් කරගත්තා ඒ දත්ත දෙක තමයි ඔන්න විලිබල් විෘෂ්ණතමානයේ පාටාන්ගේ ෙල්සියස් විසි හතරයි තෙද්බල් පුෂණතමානයේ පාටාන්ගේ සෙල්සිියස් දහටයි හරි දෙහනම් අපිට කාම රෘෂ්නතය හුවත් එහෙම විලා හරි පශ්යක. ල් සන්ක විහතරයිකලවට සහන් කරන්න පුුවන් මොකද වවිියලිබල්බ ෂනතමානය හැතිස්සම පෙන්නන්නේ කාමරේ උෂ්නත්තේ කියෙක. හරිදිෙනක් මෙන්න මේින් තෙත් බල්බේ වලිබල්බේ උෂ්නතමානේ පාටාංකගත්තා ඊළඟලපිට කරන්තියන්නේ ආර්ධතාවේ ගණනය කරන්න. ආර්ධතය ගන්නේ කරන්න පුති අ අපිට තව දත්යක් ගන්න ඕනේ මොකදද මෙන්න මේ උෂ්නත්තමාන අතර පාටංක වෙනස කියනක හරදිෙෙනක් වලිබල් විෂනත්තමාය තෙත් ල්බ ෂ්තමානය අඩු කරලා ඒ අතර තියෙන පාටාංක වෙනස කියන එක ගන්න ඒක සෙල්සිිය සංශක නැත්තං හයයි කියල උත්තරේනෙන හර දෙහෙනන් දැන් අපි. වියලිබල් භූෂ්ණතමානයේ පාටාන්කේ දන්නවා. වලිබල් හ තෙත්්බල් භෂ්ණතමාන අතර පාටංක වෙනස දන්නවා. මෙන්න මේකෙන් අගයම් දෙක භාවිතා කරලා පුළුවන් අපිට. වල් ගෝලයේ සාපේක්ෂ ආර්ධතාව ගණනය කරන්න. ආර්ධතා වගුව භාවිතා කරලා හරි ධර්තා වගුවභාවිතා කරලා අපට පුළුවන්. සාපේක්ෂ ආර්ථතාව ගන්න කරගන්න තොට ආඩපුුතේ අවස්ථාවේදී ආර්ථතා වගුව ලබා දෙනවා. හරිමං වලට පෙන්න්න බරන ආර්ථ වක්ග වලට පේහිද කියලා. හරිමේ විදිහට ආර්තා වක්ගුව ලබා දෙනවා අලට එච්චරම පෙන්ෙන හැ. හරි ආර්ථ වගුව ලබා දෙනවා. එදොේ ආර්තා වගුව පරිහරණය කරන විදිහ පුතාල දන්නවනේද. ආර්ථ වගුවය පුුතේ මෙන්න මේයක්ෂයෙන් පෙන්නන්නේ වියලි බල් භූෂ්ණතමානයේ පාටාංකේ කියන එක. මෙන්න මේයක්ෂේ ඔස්සේ පෙන්නනවා වීබල්බේ සහත් එත් බල් වෘෂ්ණතමාන අතර. පාටාංක වෙනස කිය දත්තේ හරද මෙහෙෙන් වලිබල් පුෂ්ණනතමානේ පාටාංකේ පෙන්න්නනවා මෙතනනි මේයක්ෂය ඔස්සේ පෙන්න්නනවා. වියලි බල්බ සහ තෙත් බල් භෂ්ණත්තමාන අතර, පාටාංක වෙනස කියන අගේ. හරි දෙහෙනම් මෙන්න මේ වගුවභාවිතා කරලා සාපේක්ෂ ආර්ථාව අපි නැකරන්න. අපි දන්නව අන්නේේද ංල දල වශයෙන් කෙල දෙද අපි කිය මුකෝ වියලි බල්බි ෂ්නතමානේ පාටාංක තියෙන තැ යෙනවානනි අන්න තන්ට යනවා ඒ ඔස්සේ අප මුකෝ කර නිස්සර හට යනවා. ඒවගේම අර පාටංක දෙකේ වෙනස සට හුණ තැන තියෙනවානේ ඒ ඔසේ පහලට යනවා. මෙන්න මේ දෙක එකන්න එකට හමුවන තැන තියෙනවානි අන්න එතන අගේ තමයි අපි. වාල් ගෝලයේ සාපේක්ෂ ආර්ධථාවය වශයෙන් ගන්නේ ඒ අපි ගන්නේ ප්‍රතිශත්්‍යයයක් ලෙස ැම්මතනම්පුතිේ මේේදකට සම්බන්ධනේ අසූ දෙක කියන ස්ථානී. එ අපි ආර්ධතාවය සීයට අසූ දෙකයි කියලා ගන්නවා. හරි සීයට අසූ දෙකයි කරන්න මම් මේ නිකකා වට ගයන් දෙක ගත්තයා ඉස්සල්ලා ගයන් දෙක ආශයෙන් මේ හර දෙහෙන මොකද කරන්න ඕනේ විියලිබල්බිය විශ්ණත්තමානේ පාටාන්ක තිෙන ැන දන් ඉස්සරහටයනවා. හරද ඒවගේම ඔන්නවිලිබල් භූෂ්ණතමානයේ පාටංගෙ තියෙන තැනි දම් මෙෙමිස්ර හට යනවා ඊළඟට පාටාංග දෙකේ වෙනස තියෙන තැනී දම් මෙහෙමයටට එනවා දෙක එක එකට හම්බෙන තැන හරි දෙකේඉන්න එකට හම්බෙන තැන පාටාංගය තමයි අපි වාල්ගෝලි ආර්ධතාවේ වසයෙන් ලබා ගැනීම සිදු කරන්නේ හරද වල්ගෝලි. ආර්ධතාවය වශයෙන් ලබාගන්න එහෙනම් ඔය විධහතමපතේ අපි හරිද ආර්ධතාවේ ගණනය කරන්නේ ආර්ධතාමානය භාවිතා කරල ඉදාමන් සල්ලායි තකොට මදගතියන ආර්ථමානය වට විශේෂ වෙන්නේ. අර විද්‍යහට කාම රෘෂ්ණත්යහන්න පුළුවන් කාමරෘෂ්ණතය හවුවත්ත හැමපුති. වියලිබල් ෘෂ්ණතමානයේ පාටාන්කේ සටහන් කරන්න හද වියලිබල් පුෂ්ණතමානයේ පාටාන්කේ සටහන් කරන්න එහෙන අපි අම්වායිත් අනිතුප කරන ගැන බලන්න අනිතුප කරණය ප්‍රධාන වශයෙන් තියෙන්නේ බැරෝමේ. උපකරණය මේ බැරෝමීට්‍රයකෙන් උපකරණය පුතේ අපි දත්තල බාගනීමේදී පාටාංක දෙකත් තියෙනවා එකත් තමයි රසදිය මිලිමීටර කියන පාටන්ක අනිත්තක තමයි හේයාරෙකට පැස්කල් කියෙන පාටාංක. මෙන්න මේකේ අ මේ අභ්‍යන්තරය පේනවාන පාටාංක ටිකම්. මෙන්න මේ තියන පාටාංක ටික යෙන්නේ මේ තියන පාටාංක ටිකින් සටහන් වෙන්න පුුතේ රසදිය මිලිමීටර වලින් හද රසදිය මිලිමීට වලින්. වායුගෝලිය පීඩනාගිය. මේ ය පෙටතින්තියෙන පාටාංකවලින් සටහන් වෙන්නේ. පිටතින්තියෙන පාටාංක තියවනි ඒ පිටතින් තියෙන පාටාංකවලින් සටහන් වෙන්නේ හරිද හෙක්ටයාරයකට පැස්කල් කියන එකකයිං වායුගෝලිය පීඩනය හරි දෙෙන මතකතියාගන්න මේ ඇතුළත පාටාංකවලින් සටහන් වෙනවා. රසද මිලිමීටර්වලින් පාටාංකය ඉට පස්සේ මෙන්න මේ පිටතතියන පාටාංකවලින් සටහන් වෙනවා. හෙක්ටයාරයකට පැස්කල් කියන පාට එක්නෑරක පැස්කල් කියන එකකයින්. හරද වයගෝලිය පීටඩනේ වල්ගෝලි පීන්නනවානේ පුතේ ලිින් අපි කියෙනන සකස්කිරීම සිදු කරන්න ඕන කියලා. ඒ සකස්කරීමේ දට මුලින්ම කරන් තියන මෙන්න මේ රිදීපාට ඔල්ලෝස දඩ තියනවානේ කටෝ තියෙනවානන්නේ ඔඩුලොසු කොට මුලිින් අපි මේ වයිගෝලිය පීඩනමානේ මධ්‍යස්තයටගෙන් ඕනේ. හරද වයගෝලිය පීරින්නමානේ මධ්‍යස්තර මෙයා මුලින්මගේෙන් ඕොනේ. මෙයා වෙන්න මේ විදර වයගොලි පින්නමානේ අධ්‍යස්තරගන්න පුළුවන් ඉළඟට මේ කුපාට කලුපාට ලොු කට තියෙනවා කුපාට ඔල්ලොස කටඋබති ප්‍රදේශයේ වායුගෝලිය පීඩනය සහ වෙන ැන්ට ගේ ඕන හරි ඒක ගේන්න කොම අපි කරන්නේ තොර ප්‍රදශයේ වායගෝලිය පීඩනය අපි ඉන්ටනේගින් බලාගන්න පුලුවන් ඒ එක බලාගෙන මෙන්න මේ කලුපාට දර්ශකය නැත්තන් කළපාට ඔොල්ලෝස කටුව. ප්‍රදේශයේ වායගෝලයේ සහ වෙන තැන්ට ගේනොන ඒ ගන්න පති මෙන්න මේ උපකරණය පිටිපස්ස තිෙනවා මෙතන වලට පේනව ඇති ස්කරප්පුවා කරද මෙන්න මේක ස්කරෘප්ප කැරකීම මකින් අපිට පුළුවන් වෙනවා මේ කලුපාට දර්ශකය නැත්තන් කලුපාට ඔරලෝසු කොටුව. ප්‍රදේශයේ වායුගෝලිය පීඩනය සතහන් වෙන තැනට ගන්න හරි ඉදි මේ ක්‍රමාංකනය කරන්න ඔන්නඔයි විදිට එෙන මතකතියාගන්න හොදට මේ ක්‍රමාංකනය කරන්න කොට මුලින්ම්ම කරන්න තියෙන්නේ මේ රිදිීපාට ඔරලෝස කොටුව බැරෝමීටයේ මධ්‍යට ගේනක් ඒ මදගෙනහ ඊළගටමකෝ කරන්න ලුපට ඔල්ලෝස කට තියෙනවා. න්නේ කලුපාට ඔල්ලෝසු කටුව ඊළඟට පුති අපි කරන්න තියෙන්නේ ප්‍රදේශයේ වායුගෝලිය සතහන් වෙන තැනට ස්ථානගත කන්න එකට ඒක මුලින්ම කරන්න ඕන ප්‍රදේශයේ වායුගෝලියගේ සතහන් කර ගැනීම ප්‍රදේශයේ යුගෝලියගේ සටහන් කරගතර පස්ස ළඟට පිට කරන්තියෙන්නේ ඒ සතහං කරගත්තාගේ මෙන්න මේකේ ස්ථානගත කන්න එකගේ ස්ථාන කරන්න පුදේ මෙන්න මේ විදිර පිටිපස්ස දිීරතියෙනවා නට්ට එකක් ඒ නට්ට එක කරකවලා හද මේ ඔල්ලෝසු කොටුව ඒ ප්‍රදේශයේ වායුගෝලියගේ සහගුණ ැන ස්ථානගත කන්නවා හෙම ස්ථානගත කරලා ඊළඟට මේකෙන්පුතේ පාටංක දවස්කිහිපයක් අපි බලනවා හරියට පාටංක සටහන් වෙනවා කියලාඉටනටකින් වයගෝලි පීඩනේ බල ඒ පීඩනේම මේ උපකරණයටහන් වෙනවාද කියල බලනවා ඒම සටහන්වීම සිදු වෙනවා නං අපි මේ උපකරණය දීර්ගකාලීනව දත්ත ලබාගනීම සඳහා භාවිතා කරනයිඉතිං වයිගෝලිය පීන්නමානය අර්තේ ඔන්නව එකන කදන්දරටික තමයි ඔයා මතක තියාගන්න ඕනේ හරිද හරි ඊලළඟ උපකරණයට අප අමු ඉළං උපකරණය අප කියනවා වයිගෝලයේ අ උපරිමුෂ්ණත්වය අවමුෂ්ණත්වය මැනීම ස මෙම ආර්ධතාවේ මැනීම සඳහා භාවිතා කරපු උපරිමහා අවමුෂ්ණත්තමානය සමගැති ස්වංක්‍රී ආර්ධතාමානයකින් නපරය පුදේ මේ උපකරණයෙන් වල්ගොලි උපරිමු්ණත්වයත් අවමු්ණත්වයත් සාපේක්ෂ ආර්ථතාවයත්ම මැනගන්න පුුවන් එතොර වාලා පේෙනවා මෙතන මැක්සිම් මැක් සහ මිනිමම් කියල බට්න එකත් තියෙනවා. මේ මක්සහ මනිමම් කිය බටන්න ගොන්නම එක පරකාට ච් කරන්නම් එක බර ටච් කරමට පේවා මේ පෙන්න්නපුුදේ පරිසරේ උපරිමූෂ්ණත්තාගේ සහ. ඒ අවස්ථාවේද පරිසරේ වාර්තා වූ ආර්ධතාවය එතුර උපරිමුෂණත්ාවගේ සෙල්චිය සංසක බලන්න මැක්ස් කියන එක වැටලා හරි සෙල්චය සංසක තිස්සකයිදශ පහක් වෙලා තියෙනවා ආර්ධතාවය ඒ අවස්ථාවේ සියට හැටහයක් වෙලා තියෙනවා. ඒ අයි බෝත් එහෙමපුතේ මනිම් කියනෙක බලාගන්න පුුවන් වවා. මිනිම් කියෙ එක වාර්තා වෙලාති නේ කියයන්නේ ගෙවීගගේ පැවිසි අතර තුළ. මක්්ණත්තය වාර්තාාවලා තිය සෙල්සිිය සංසක විසේකයි දශමතුුණක්. එය අවස්ථාවේ ආර්ධතාවේ සෙල්සිියස් සීට හලස් නමයක් පෙලා තියෙන නේ මැක්සිිමම් කියනෙ බොඩට පස්සේ දවස උපරි මුෂණත්තාගේ සහහි අවස්ථාවේ ආර්ධතාව මන්නේ කර ගන්න පුළුවන් මිනිමම් කියන එකෙ බොඩ පස්සේ දවසේ ඔවු ඒකැ මේකමත වන හරද මනිම මක්සිමම් කියල බට දෙදක්න එකම් බට එක. මුලින්ම බොඩ පස්සේ වාර්තාාව වෙන්නේ. පරිමෂ්ණත්තගේ ස හාර්ධතාවය තවපාරකය බොඩ පස වාර්තාව වෙනවා සටහ පේනවා අවමුෂ්ණත්තය සහ ආර්ධතාගේ හරිදතට අපි පැවිසිහතරත්තුල මේ දත්තාාරගෙන නිටපස මේ ආයිත්තුපුතේ රීසට් කරන්නපේ යිත් මේක සකස් කරන්න ප ඒ සහ තමයි වෙන්න මේ රීසට් කියෙන බටන එක තියන්නේ මේ රීසෙට් කියෙන බට්නක බොහග ම අමකෝ වෙන්නේ මේ උපකරණය ආයිත් මුල ආකාරයෙන් සකස්වීම සිදුවෙන හෙන මතක තියාගන්න මේ මැක්සිමම් කියන එකෙ බොඩ පස්ස දවසේ උපරිමුෂ්ණත්වය සහහි අවස්ථාව ආර්ධතාවය සහ පෙන්න්නනවා ඒකම අයිතබුවට පස්සේ මිනිමම් කියනෙක් වැටිලා දැම්බාන මැක්සිම හරදතව දැ දැන් අපි මේ ්‍රීෙට කරන්නේ දැන්ම අවස්ථාවයි මැක්සිම් පෙන්න්නන්නේ සෙල්ච සංන්ක විසි එකයි කියලා හරිද සියට පණහ කාර්ථාවක් කියලා මැක්සිමම් එක මිනිමම් එකක් පෙන්න්නන්නේ වගේ මතිය සියයට විස්සයිදශම හතයි ආර්ථථාව හතලිස් නමය කිය හරි දෙෙන මක්සිමම් සහ මිනිම් කියන දෙකම මේක ඔබල තමයි ලබාගන්නේ හරිද එතකොට මේ තියෙන රීසට් එක ට මේ පැත්තේ ට පෙන්න්නනවා ැන්න සෙල්යස් කිය ගනමකෙන් පුතඒ එකක. න්නට සල්ස් න් වෙනන ගන්න පුලුව දන්වලට පේෙන රන්නයිට්ලින් තමයි උෂ්නත්තාගේ ඇවිල්ල තියන්නේ කොට අයිත බෝදධයෙම ෙල්ියස් වලින් උෂ්නත්තාගේ සටහන් වෙනවා හරිද ැරන්නයිට බෝත්තේ රන්නයිටවලින් ්නත්ාවගේ පෙන්නවා සෙල්සිස් බෝත්තයෙම සෙල්සිියස් වලින් උෂ්නත්තාගේ සටහන්වීම සිදුවෙනවා හරිෙනම් ඔවිදිට තමයි අපිට උපරිමහා උෂ්ණතමානය සමගඇති ආර්ථමානය මගින් දත්තල ලාාගන්න තියන්නේෙ මේ මෙතන මයිපුති මේ උපරණය සසස්ක තියෙන්නේ මේ සෙසස්ස එක මින් තමයි උපරි මුූෂණනත්තාගේ අවමු්ණත්ताගේ සහ, වල්ගෝලිය ර්ධතාවය ගණනය කිරීම සිදුවවෙන්නේ හරිදිහෙනක් දැන්වලට පේනති මේ සන්සසකමං අතින් ඇල්ලුවත්තහෙම උෂ්නත්තමාන උෂ්නත්තේ පාටාන්කේ වෙනස්සේවා හරිද ඇයිඒක වෙනස්සන්නේ එදොරමගේ අතේ උෂ්නත්වය මේ සන්සස්සක දැන්නවනි අන්නන්නේ සන්සකරතේ ෂනත්තය දැනීමත් සමග මයි වෙනස්සෙන් හරද හරිහෙනම් මෙයා තමයි මේ උපරණන්නේ ක්‍රියාත්ම වශසාතිය සන්සස්ේ එක හරිහනම් ඔය උපරණට තමයි පපුතේ පාටාංක ලබාගන්නවලට පදහන වශයන්ති නිටබස අයි බලන පොඩ්ඩක් අනිලමානයගේ නොපකරණය මේය නිලමානයකෙන් උපකරන සුළගේ වේගය තමයි මනන්නේ. එඇතකොට මේක සාමාන්‍ය කාර්නීෂණ මධ්‍යස්ථානක තියන්න පුතේ පොළෝමට්ටම දං මීටර් කෘෂිකාලනි මධ්‍යස්ථානයයක් නම් මීට දෙකු සිං සාමාන්‍යකාවශේෂ මධ්‍යස්ථානක මීට දහයකුසිං මේ විදිර කෝප් සහරේවැය කෝප තුනත් තියෙනවා සමහරවැය කෝප හතරත් තියෙනවා මේ හැමකම්පුති එකම දිශාවට තමයි කැරකීම සිදුවෙන්නේ ඒ අනිපත්තර කැරකෙ න්නේනෑ එතකට මේ මේ කරකීම කෝපල කැරකෙනන වේගගේ ස. ළගේ වේග සමානුපාතිකයි කියන කතන්දරින් මේකේ සුළගේ වේගේ මැනගැනීම සිදුකරනවා. හරි දෙහනම් ඔයපරනතික තමයි වාල්ල ප්‍රධහන වශයෙන් මේ තුළදි හම්බේ ඉනි පස්සේ අපිස්සල්ලා දැක්කා සුළන්දිශා දර්ශකයක උපරනන්නේ සුලන්දිශා දර්ශයකෙන් උපකරන පපුතේ මෙෙන්න්න මේ පැත්තිවන ඒ හිස්ස ඒවගේ ඊ පතතියනවා ප්‍රධාන දිශාහතර නම් කල්ල දිල තියෙනවා මේ ඊ හිස්ස කියන ප්‍රදේශෙන්ද තමයි හැමතිස්සම හුළන්දාරා හමාගෙනයම සිදවෙන්නේ ඊ පත කියන දේශයෙන් තමයි හළන්දාර හමාගෙන යන්නන්නේ ඉතින් ඒ හිස හැරලා තියෙන පැත්තෙන්ම්පුති හුළන්දාාරා එනවා කියල තමයි අපි සඳහන් කරන්නේ ඊ පත කියන පැත්තෙන් තමයි හුළන්දාාරා හමාගෙන යන්නේ එතකොට මේ උපකරණය භාවිතා කරලා ප්‍රධහන දිශා අටට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස සුළගේ දිශාව ඉදිරිපත් කරනවා හරිහෙනම් ඔන්නෝ එකන උපකරණටික තමයි කාලගුණික නිීක්ෂණ මධ්‍යස්ථානයක උපකරණයට තිය පුතාලාට ඉගෙනගන්න තියන්නේ පැහැලගන්දරහෙනම් මේකේ ල්ලවර්ශමානයේ දත්තෙක් ැස් කරගන්න තියවා ඉරස උපරිමහව ූෂ්ණත්තමායේ දත්ත බැගන්න තියෙනවා ඒගේම සාපේක්ෂ ආර්ධථාවය ගන්නේ කරගන්න තියෙනවා වල්ගෝලිය පීරනාගේ අංක එතන සැකසීම කරන්න තියෙනවා ඔන්න ඔටි තමයි ප්‍රධන වශයෙන් වාල බලාගන්න ඕනේ පලවෙනි පාටමනද පැට්‍රිකල්ටික වශයෙන් පහල්ලකදන්දරේ හනම් මොනොහරි ප්‍රශ්න තියනවාද දානපද ජ්බක්ෙේ ොහරි පශ්න යනවාද ඒ කොටස්ටි සම්බන්ධව ොහර ප්ණ කැටලු තිෙනවද හරි හ හරදර පැටික ලාසේ ගේ සසති අඟගහරුවති බායිත් ලබන සති අංගහරුවව මයි පැට්‍රික ලාංසක යන් දස් විසියකගේ ළමයි වනුවීම දේස් විසිගේ ළමයි වනිස්සහට පටි ලසිසය පවත්නවා වෙනම හරිද උපරිමහා අමුෂ්ණතමානී පාටාංක ලබාගන්න විදිහ හරද එදකට මේ උපරිමහා අවමුෂ්ණතමායෙපුදේ පාටාංක ලබාගන්න තියෙනන මංකුවා මේක එක පැත්ත පේවාන උපරිමමුශ්ණනත්තමානය හර දැම මේක ඔනු උඩින් බලාගන්න මේ ඇත්ත මේ මිනිමම් කියල තියෙනවා නි පැත්ත මැක්සිිමම් කියලා තියනවා. හරද හරද. ම අඋමුෂ්නතමානය කියනෙ ොට මේ අවමුෂ්නත්තමානය කියන පැත්තගත්වොත් එහෙම මේ අවුමුෂ්ණතමානය පැත්තෙබති මෙට මේ දර්ශකය තියෙනවාන මෙන්න මේ දර්ශකයේ පහල කෙලවරින් අපි පාටන්කේ කියෝගන්න මොකේද කියෝගන්නේ දර්ශකයේ පහල කෙරවරින් පාටාන්කේ කියෝ ගන්නවා ඉඩ පස්ස උපරිමුෂණතමානය පැත්තෙත් ඒ විදිහටම දර්ශකයි පහල කෙලවරින් පාටාන්කේ කියෝ ගන්න හර දෙකොට මෙත උෂ්ණත්්‍යය අපට පේනවා අවමුෂ්ණත්ය සටහඟලා තියෙන්නේ සෙල්සිිය සංසක සෙල් සංසක පුතේ විසි පහක් වශයෙන් වගේ හරි සල්ති සංසක විසි පහක් වශයෙන්ගේ තමයි ව මුක්ෂණත්ත මේක අපට පේයෙන්නේ ඒවගේම අනිත්තෙකේ උපරි මුෂ්ණත්තාගේ අපට සටහන් වීම සිදුනා සෙල්සේ සංසක විසි නමයක් කියලා සෙල්සේ සංසක විසි නමයක් කිය හරි දෙෙන එවිදි තමයි පරිිහා මුක්්ණතමානේ පටාන්ක ලබාගන්න මෙයාගේ තමයි රේසේ කරන්න සෙක් නොගෙන මක්ද මේ දර්ශක දෙක අයි යටට ගන්නේ හරද දර්ශක දෙක අයියටට ගන්න මෙයාගතොට පැරණි එකේ පුතේ කරන්නේ පරිියගත් තේ විදිරම තමයි තියන්නේ ඒම කොටස්තික හැදිල තියෙන්නේ මේකේ දර්ශකය පහලට ගන්න අපට කරන්න තියන්නේ. දර්ශකය පහළටගේ න අපට කරන්තියෙන්නේ මැගනට්ට එකක්කේ කියන්නේ චුම්බකයක් අරගෙන ඒ චුම්බය මගින් තමයි මේක දර්ශකය රසදිය හඳ මට ස්ථාපිද ගත කරන්නේ හ ඒක තමයි ඒක තුළ තියෙන වෙනස නැත්තම් මේ දෙකම එකම විදිහට එකම ක්‍රියාකාරිත්තය සිදුවෙන් උපරිමූෂණතමානයේ දර්ශකය පහලට ගෙනන මෙතැන බට්න එකත් තියෙනවා ඒක මගින් ලස්සන්න දර්ශකය පහලට ගන්න පුළන් දත්ත ලබාගතට පස්සේ හැබැයි මේ පරණකේපති දර්ශකය පහළට ගන්න චුම්බකයක් ා විතා කරන්න වෙනවා හරද හරිහිනම් ඔයිටි තමයි වාලට තියෙන්නේ ප්‍රධාන වශයෙන් තුලළ බැරෝමීට්‍රේ මත තියාග බරෝමීට්‍රය අං ශෝධන කරන්න ගො ඇතැකීම සිදු කරන්න කොමද කියලා මේ බැරෝමීට්‍රයේ බතේ පිත්තල දර්ශකය තියෙනවානි අන්නේ පිත්තල දර්ශකය මැදරග එන්න මුලින්ම ඊළඟට ඉන්ටනෙට් එකම් ප්‍රදේශයේ වයගෝලිය පීඩනය මැනලා ඒ ප්‍රදේශයේ වයගෝලිය පීහිඩනාගේ මෙන්න මේ කලුපාට. ල්ලොුකට තියන න්නන්නේ කරපා ල්ලෝසල අපිම ප්‍රදේශය වයගලය පිටන්නේ දැන් රසදය මිමිර හත්සය පනයි කියලා එනම් කලපා ඔල්ලෝස කොටුව රස්දය මිර හසියය පහකාට ගෙනියන්න නැත අපිම ප්‍රදේශ වයගෝලි පිටන්නේ හක්ටාර පස්කල එක්ද විස්සයික පෙන්නවා කියලා ඒනම් මෙන්න මේ එදදස් විස්ස කිය තැන්ට ගෙනහිල්ල තියන් හරදකට ගෙනියන්න කොමද මෙන්න මේ පැත්ති. මේ පැති නොපදේ නට් එකකඒ නට් එකක ස්කෘප්පයකින් කරකල තමයි මේ කලුපාට දර්ශකය එහාට මෙහාට ගෙනයන්න පුළුවන් වෙන්නේ හරිදිනම් ඒ විදිහ තමයි බැරෝමේට්‍රියය ඇත්නම් වායගෝලිය පීරණමානයකින් උපකරනින් පාටාංක ලබාගැනීම සිදු කරන්නේ පැහැල්ගදන්දරේ අර්හනම් ඔයටික මතගතියාගන්න ඔය කියන උපකරනවලින් තමයි ප්‍රධහන වශීෙන් අපේ ඉස්පොට්ටෙස්්ට එකට එන්න පුළුවන් ඒවගේම සරලව ස්වංක්‍රිය වර්ෂාමානයෙන් එන්න පුළුවන් අපි කතාර ඉස්ප ට ස්ටික්ග තා කරන්නුට පලවෙනි ස්පොට්කෙම සවංක්‍රිය වර්ෂාමානයේ කොහොමද ගනය කිරීම් කරන්න කියල ඇතකො ස්පොට් එකක්තක ඒටි හොඳද ලාගන්න ඒනං අපි අයිරෑන් අමට හම්බෙමු පසපාද මේ පාංශු ගනත්ත අර්ථය තියෙනඒ පෙට්‍රිගල්ටික සාච්චා කරන්න නමුපු වල හැමෝටම අයිවා ඒවගේම සුබ රාත්‍රියයක්.